නැවත වතාවක් මට ලෝකේ නම්බර් 1 බැට්ස්මන් වෙන්න ඕනි. මේ දවස්වල ලංකාවේ කණ්ඩායමට චමරි අතපත්තු ගෙනලා දැම්ම නම් හොඳයි කියලා. මම දැක්ක ඉතින් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට අවශ්‍ය නැහැ ට්‍රෙන්ඩ් එකට මැරි කරලා මාස 6කින් හරි අවුරුද්දකින් හරි ආපහු ඩිවෝස් වෙන්න. මම පුඩා කාලේ මගේ පුනර්භවය ගැන යම් කිසි සඳහනක් තිබුණා පුංචි කාලේ කියන්න ගත්තා. අප්පච්චි මට කියලා තිනවා ගොඩක් මම ආමිය කීටියා කියලා මම කියලා තිනවා කියලා. ලංකාවගේ සමාජයක අපි බොහෝ වෙලාවට මේ කාන්තාවන් සම්බන්ධයෙන් සෙක්ෂුවල් හැරස්මන්ට් කියන දේ කතා බහ වෙනවානේ. සමහර කට්ටිය හිතනවා ඉපදුනොත් ඉගෙන ගන්න ඕනේ, ඉගෙන ගත්තොත් රස්සාවක් කරන්න ඕනේ. රස්සාවක් කළ ඉවරනට පස්සේ ඊළඟට කියන්නේ බඳින්න ඕනේ. බැන්දර පස්සේ ළමයි හම් වෙන්න ඕනේ. සක්සස් එක කියලා කොටසක් දකින්නේ ඒක. කසාද බැඳලා දික්කසාද වුණොත් ඒක අන්සක්සස්. ඔබේ සමේ පාට ඔබට ප්‍රශ්නයක් වුණාද අභිමානයක් වුණාද? අභිමානයක් වුණා. අර ඉන්ජෙක්ෂන්ස් ගාලා ගත්තාම හරි මොන හරි ඔය මේ ක්‍රීම් ගාලා මොන හරි කරගන්න දෙයකින් තමයි ඒගොල්ල ලස්සනයි කියලා හිතන්නේ. බාගන්නත් දැනගන්න ඕනේ. ඉතින් හෙලිදරව්ව වැඩසටහනට හරි TV back to school. ඔන්ට්‍රාක වෙන ඉඳ ස්වාස්. සෝෂල් මීඩියා වල. නෑ අපි මේ ලෝකල් සිස්ටම් ෆේස් ටු ෆේස් වැඩසටහනක්. සම්පූර්ණ නම අතපත්තු මුදියන්සේලාගේ චමරි ජයංගනී කුමාරි අතපත්තු. දිග නමක් නේ? දිග නමක්. උපන්ගම? ගොකරැල්ල කුරුණෑගල. පාසල්ගේ? මූලික අධ්‍යාපන ලැබුවේ ගොකරැල්ල මහාවිද්‍යාලයෙන්. ශිෂ්‍යත්වයේ වාසල මම ඉබගු මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. එතනින් තමයි ගොඩක් කලකට එල්එස් කරේ ඉබගු මධ්‍ය විද්‍යාලේ. පවුලේ විස්තර? පවුලේ මමයි අප්පච්චි අම්මයි. අප්පච්චි ජීවතුන් අතර නැහැ. එතකොට දැන් පළවෙනි ජාත්‍යන්තර ක්‍රීඩා තරඟයට සහභාගී වුණේ මොන අවුරුද්දේද? T20 පළවෙනි එක්දින තරඟ T20 තරඟයට සහභාගී වුණේ 2009 ODI ඩෙබියු එක මම සෙල්ලම් කරේ 2010. මේ වගේ තරඟ කීයකට සහභාගී වෙලා තියෙනවද ජාත්‍යන්තර තරඟ? T20 සහ 1D ඔක්කොම තරඟ 160කට වගේ සහභාගී වෙලා තියෙනවා. කොහොමද ලැබුණු ඇගයීම්? ගොඩක් හොඳ ඇගයීම් ලැබුණා ලංකාවෙන් සහ ජාත්‍යන්තරව. මම හිතනවා මම බලාපොරොත්තු වෙච්ච ගොඩක් ඉලක්ක මට මේ වෙද්දි සපුර ගන්න පුළුවන් වෙලා තියෙනවා. තව කීපයක් තියෙනවා. මම ගොඩක් සතුටුයි ඉතින් දකුණු දක්ෂතා සහ ලැබිච්ච ආදරයට. බොහොම ආදරෙන් පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට චමරි අතපත්තු. මම දැන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජනප්‍රියතම තරුවක්, වරක නායිකාවක්, ඊට පස්සේ අන්තර්ජාතික මට්ටමේ දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක්. බොහොම ස්තුතියි වැඩසටහනට සහභාගී වුණාට. බොහොම ස්තුතියි ආර්දනා කරනවා. ලැබෙන ජනප්‍රියත්වයට රසික ආදරය ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද පොඩි කාලේ ඉඳන් ක්‍රිකට් සෙල්ලම් කරද්දී ඩ්‍රීම් එකක් තිබුණා නැෂනල් ටීම් එකට සෙල්ලම් කරන්න. ඉතින් දැන් ගොඩක් රසික පිරිසක් ඉන්නවා. ගොඩක් ක්‍රිකට් කියන්නේ ලංකාවේ මම හිතන්නේ හැමෝගෙම ජීවිතය වගේ, හැමෝම ආදරය කරන ක්‍රීඩාව. ඉතින් ඒකේ ගොඩක් වෙලාවට පිරිමි කණ්ඩායම තමයි ගොඩක් වෙලාවට හයිලයිට් උනේ හැම අවස්ථාවකම. නමුත් දැන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවත් හයිලයිට් වෙනවා. ඒ අතර මට ඉන්න පුළුවන් වෙච්ච එක ගැන ගොඩක් සතුටුයි. ඉතින් ප්‍රේක්ෂක ආදරය තියෙන්න ඕන අපිට. ඒකත් එක තමයි අපේ පැවැත්ම තියෙන්නේ. මම ගොඩක් ගරු කරනවා රසිකයන්ට. ඔවුන් එක මම ගොඩක් හිතවත්. ඔබ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩිකාවද? ඔව් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩිකාව. රැකියාවල් එහෙම කරේ නැහැ? රැකියා කීපයක්ම කරා. යුනියන් ඇෂුරන්ස් ආයතනයේ වැඩ කරා. ඊට පස්සේ මම ටික කාලයක් ගුවන් හමුදාවට ක්‍රීඩා කරා. දැන් නම් මම රැකියාව කරන්නේ නැහැ. හරි, මට දැන් මේ චමරි ගැන කතා කරන්න කලින් මට මේක මේ දවස්වල ක්‍රිකට් ගැන තියෙන උනන්දුව සහ ලංකාවේ මාධ්‍ය සමාජ මාධ්‍ය ඔස්සේ තියෙන ප්‍රධානම කෙනානේ ලංකාවේ කතා බහට ලක් වෙන්නේ කවුද? කුසල් මෙන්ඩිස්. හරි, මට මේකට උත්තරයක් ඔබ ක්‍රීඩිකාවක් හැට මට ඕනේ ඔබේ පැත්තෙන් සාධාරණ මේ උත්පිලිතුරක්. දැන් ඔබත් ඕන තරම් ෆේල් වෙච්ච තැන් තියෙන්නේ ඇතිනේ. ක්‍රිකට් ගහනවා කියන එක ලේසි නෑනේ. කියන්න පුළුවන් ගහන එක තමයි අමාරුම දේ. එතකොට මේ වගේ ක්‍රීඩකෙක් ෆේල් වෙන කාලවල ඕන තරම් එන්න පුළුවන්. අපි දැක්ක සමහර කාලෙදි මහේල ජයවර්ධන ෆේල් වුණා. මාවන් නැතපතු ඕන තරම් ෆේල් වෙලා හිටියා. හරි, මට මේකට උත්තරයක් දෙන්න. ඔබ නම් මේ ඔබ කුසල් මෙන්ඩිස් නම් මේ සමාජ මාධ්‍යෙන් හම්බෙන දැඩි ප්‍රහාර ඔස්සේ ඔබ මොකද කරන්නේ ඇත්තටම? ඇත්තටම දැන් මට මේක මෙහෙම උත්තර දෙන්න. මුල් කාලේ ක්‍රීඩා කරද්දී ගොඩක් සමාජ මාධ්‍යවල බලපෑමක් තිබුණේ නැහැ. අපි
රූපයන තම තරග නැරුව නැත්තම් ගුවන් විදුලි තරග ඇස්සුවේ. ඉතින් දැන් වෙලා තියෙන ගොඩක් සෝෂල් මීඩියාක ඇවිල්ලා තිනවා. මම පර්සනලි දකින දේ තමයි තමන් කරන දේට ෆෝකස් වෙන එක තමයි කරන්න තියෙන්නේ. අපි දන්නවා දැන් අපි තරගයක් හොඳින් ක්‍රීඩා කරමු. උදාහරණයකට මම හොඳට තරගයක් ක්‍රීඩා කරපුවාම ශතකයක් ලබා ගත්තාම මම ඇවිල්ලා සෝෂල් මීඩියාගේ Facebook hari WhatsApp monahari ekak innokota api dakina godak honda comments api oa chamari hondara kara api oada godak aadarei oa hondara sellan karana oa gapu ayewa marai ewa thama api labena comments itin okay me anipatta thamai taranga hatara pa fail wenna gattaama aniwarya minissu aadara aase api hondara sellan karanawada habai api fail lechchama egollonta dukai e dukat egollo ara satuta wageema mudaharina itin api kridakaya hatiyata api on apita laba dena කියන්නේ හොඳ කමෙන්ට් එක වගේම සමහර ඩවුන් දෙන බෑඩ් කමෙන්ට් එකත් අපි හොඳින් ලබා ගන්න ඕනේ. ඒ වගේම ඒකට කොහොමද අපි රියැක්ට් කරන්න කියලා දැනගන්න ඕනේ. අපි හොඳ කමෙන්ට් එකක් ආවම අපි ඒකට ගොඩක් සතුටු වෙනවා වගේම සමහර ලාට ෆේල් වෙලා ඉන්න ලාක ප්ලේයර් කෙනෙක් හැටියට අර බෑඩ් කමෙන්ට් එකක් ආවම ඒකට පොඩ්ඩක් අපිට දුක හිතෙනවා. ඒක සාමාන්‍යයි. මටත් එහෙමයි. මුල් කාලේ මටත් ওই ප්‍රශ්න තිබුණා. දැන් මම ගොඩක් කරලා මම කුසල් එක ගත්තාම මම කුසල් වලට හරියක් කාලයක් ක්‍රීඩා කරා. සා ගොඩක් වයසින් දැන් මම කුසලට වඩා වැඩිමල් නිදි මට තේරෙනවා දැන් ගොඩක් දේවල් අපි ඒ අධ්‍යක්ෂීම් ලබාගෙන දිනා ඉතින් ඒ හැම දෙයකම මම මුහුණ දීලා තියෙනවා ඉතින් එකම දේ අර ප්‍රේක්ෂකයාට ප්‍රේක්ෂකයෝ දැනගන්න ඕන ක්‍රීඩකයෙක් සක්සස් වෙනකොට එයත් එක්ක ඉන්නවා වගේම සක්සස් නැති වෙනකොට එයත් එක්ක ඉන්න මොකද අර කරන හොඳ වෙලා හොඳට පර්ෆෝම් කරන අවස්ථාවේ නෙමෙයි අපි ක්‍රීඩකෙක් එක්ක ඉන්න ඕන අර ඒ ක්‍රීඩකයා වැටිලා ඉන්න අවස්ථාව. ඌට ඒ වෙලාවේ තමයි ශක්තියක් දෙන්න ඕන. මොකද හැමෝම මේ වෙලාවේ බලන්නේ ඌව පල්ලෑට දාන්න නම් අපිට පුළුවන් නම් වචනකින් ඒ ක්‍රීඩකයා උඩට ගේන්න, ඌගේ මානසිකත්වය උඩට ගේන්න අපිට ලොකු දෙයක් ඌගෙන් ලබා ගන්න පුළුවන් රටක් හැටියට. මේ අවස්ථාවේ අපි ක්‍රීඩකයාට අපිටත් ප්‍රේක්ෂකයාට ප්‍රේක්ෂකයන්ටත් ලොකු වගකීමක් තියෙනවා ක්‍රීඩකෙක් බලා ගැනීම සම්බන්ධ මේ වෙලාවේ ඔබ හිතන විදිහට ඔහුගේ ප්‍රෙෂර් එක කොයි විදිහටද එක පැත්තකින් ලකුණු අහිමි වෙන එක සහ මේ මාධ්‍ය ඔස්සේ එන දැඩි පීඩාව විවිධ පෝස්ට් වෙන්නට පුළුවන් ලියන දේවල් වලින් ඒ මේ මේ ඩබල් ප්‍රෙෂර් එකක ඔහු ඉන්නේ ඒක කොයිතරම් දරුණු දෙයක්ද ක්‍රීඩකයෙක්ට ඇත්තටම මම හිතන්නේ ක්‍රීඩකයෙක් හැටියට දරා ගන්න අමාරුයි විශේෂයෙන් ඔහු හොඳට කරන්නේ නැහැනේ මේ දවස්වල ඔහු ෆේල් වෙනවා එතකොට සමාජ මාධ්‍යෙන් ලොකු ප්‍රෙෂර් එකක් එනවා අනිවාර්යයෙන්ම ක්‍රීඩා ක්‍රිකට් ආයතනයේ පැත්තෙන් යම් කිසි ප්‍රෙෂර් එකක් එන්න පුළුවන් සිලෙක්ටර්ස්ලා පැත්තෙන් එන්න පුළුවන් කෝචින් ස්ටාෆ් එක පැත්තෙන් එන්න පුළුවන් සමහරලාට සීනියර් ප්ලේයර්ස්ලාගෙන් වෙන්න පුළුවන් සමහරලාට එයාගේ ෆැමිලියකින් වෙන්න පුළුවන් ඒ හැමෝගෙම මේ වෙද්දී උඩ ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා ඔහු කොහින්ද මේ ප්‍රෙෂර් එක රිලීස් කරන්නේ අපි කවුරුත් කල්පනා කරන්නේ නැහැ කොහොමද ඔහු මේ ප්‍රෙෂර් එක දරාගන්නේ ඉතින් ඒක දරා ගන්න උට පුළුවන්ද ඉතින් ඒක හරි මට අන්න උත්තර උත්තර දෙන්න ඔව් ක්‍රීඩිකාවක් හැටියට ඔබත් ක්‍රිකට් ක්‍රීඩිකාවක් හැටියට ජාත්‍යන්තර මට්ටමේ මේ වෙලාවේදී ක්‍රීඩිකාවක් හැටියට මොකක්ද ඔබ හිතන දේ මොකක්ද කරන්න ඕනේ ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් මානසික නිදහස ඒ කියන්නේ සහ තමන් කොච්චර තමන් ෆ්‍රීද කියන එක තමයි පර්ෆෝමන්ස් වලට බලපාන්නේ ක්‍රීඩිකාවක් හැටියට මම ගොඩක් වෙලාවට රන්ස් ගන්නකොට මම ඉන්නවනේ මගේ ටීම් එකත් එක්ක මගේ යාළුවොත් එක්ක පවුලයත් එක්ක සමාජ මාධ්‍යත් එක්ක මම ඉන්නවනේ හරිම සැහැල්ලුවෙන් මම ඉන්නවා ඒ සැහැල්ලුව තියාගන්න පුළුවන් නම් ෆේල් වෙනකොටත් පර්ෆෝමන්ස් ඉබේම හැදෙනවා ෆේලියක කියන දේ ඕනම කෙනෙක්ට පොදුයි ඒක ලෝකේ විවිච්ච හොඳම ක්‍රීඩකයෙකුට පවා වෙලා තියෙනවා ඉතින් ඒ නිසා ඒක හැමෝටම පොදු කාරණාවක් ඉතින් ඒ අවස්ථාවේ තමන්ගේ මානසිකත්වය හොඳ මට්ටමක තියාගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. ඉතින් මං ඉදන්නේ ගොඩක් වෙලාවට ඒ වට ගොඩක් දේවල් කරන්නේනවා. මං ගොඩක් ස්පිරිටුවල් පැත්ත බලනවා. මම ගොඩක් වෙලාවට මගේ ඒ පැත්ත ගොඩක් තියෙනවා. මම ගේම් එකේ මගේ ෆිට්නස් හරි ස්කිල් එකට වඩා මම ගොඩක් මානසිකත්වය ගැන හිතනවා. මම ගොඩක් වෙලාවට භාවනා කරනවා. ඒ වගේම ගේම් එකේ මොටිවේෂන් පැත්ත ගොඩක් මම කරන ඇනලයිසින් පැත්ත කරනවා ඒ වගේ ගොඩක් දේවල් මම කරනවා මගේ ගේම් එක ඉම්ප්‍රූව් කරගන්න මම හිතනවා ක්‍රීඩිකාවක් හැටියට ස්කිල් එක කියන්නේ 20%යි ෆිට්නස් උත් එක 80%ක්ම මේක මයින්ඩ් ගේම් එක මයින්ඩ් එක ස්ට්‍රොං තියෙනවා නම් යන්න පුළුවන් ඉහළම තැන තමයි හොඳට ගොඩක් ඉහළ තැනකට යන්න පුළුවන් මයින්ඩ් එක තමන්ගේ ස්ට්‍රොං නම් මම හිතනවා මම ඒ පැත්ත තමයි මම ගොඩක් හිතන්නේ ක්‍රීඩිකාවක් හැටියට ඔබ ඇයි ක්‍රිකට් ක්‍රීඩිකාවක් වෙන්න හිතුවේ? ක්‍රිකට් ක්‍රීඩිකාවක් වෙන්න හිතුවේ. ඇත්තටම මගේ ක්‍රිකට් ක්‍රීඩිකාවක් වෙන්න හිණයක් තිබුණ නැහැ. මම පුංචි කාලේ මම කුඩා කාලේ මගේ පුනර්භවය ගැන යම් කිසි සඳහනක් තිබුණා පුංචි කාලේ කියන්න ගත්තා. ඉතින් ඊට පස්සේ අප්පච්චි අම්මා කැමතුනේ නැහැ මම ඒක ගොඩක් කතා බහ කරනවට. ඒ වයස කීයද විතරද? වයස අවුරුදු 3 දී 2 දී වගේ.
මගේ කියන්න ගත්ත ඒක ලොකු ප්‍රශ්නයක් වුණා මොකද මම ගොඩක් ආමිගේ කවුරු හරි දැක්කොත් සැලුට් ගන්න පටන් ගත්තා ඒ වගේම මම ආමිගේ ඈත් එක්ක කැම්ප් එකක් මං ජීවිතේට දැකලා නැහැ ඉතින් කැම්ප් එකක අනුරුවල් මං හදනවා ගෙදර ආපුවම මං තුවක්කුත් එක්ක තමයි සෙල්ලම් මම බොනික්කොත් එක්ක සෙල්ලම් කරේ නැහැ මේක අප්පච්චිට පොඩ්ඩක් නතර කරන්න ඕන වුණා ඉතින් මගේ මාමා ක්‍රිකට් පුහුණු කරුවේ ඉතින් මාමා කව දුවව ක්‍රිකට් වලට ගේමු මල්ලී එතකොට දුවගේ මේක අමතක වෙලා කියලා. ඇත්තට මේක සිද්ධ වුණා. ඉතින් මාමා මට ඉස්සෙල්ලම බැට් එකයි බෝල් එකයි ගෙනත් දුන්නා. ඊට පස්සේ මාමත් එක්ක මං තරඟ නැරඹුවා. පුහුණු වීම කරා. මං 96 ලෝකුසලානේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරද්දි මට අවුරුදු 5ක් වගේ තරඟේ සම්පූර්ණයෙන් නැලුවා. නිදි මතේ මං තරඟේ නැරඹුවේ. එක වෙලාවක අප්පච්චාව මැච් එක බලලා එක්ක යන්න. ගෙදර එක්ක යන්න. මං මාමත් එක්ක මැච් එක බලලා මං කව බෑ මට ඉවරනකම් බලන්න ඕනේ කියලා. ඉතින් ඒකතනින් තමයි මම ක්‍රිකට් ක්‍රීඩාවට ආස වුණේ. දැන් අර ඔබ කියන්නේ පොඩි කාලේ පුනර්භවය ගැන කිව්වා කියලා. ඔව්. අද එහෙම කිව්වලා තියෙන්නේ. අම්මලා තාත්තලා දැම්මනවාද කියන්නේ ඔබ ඒ කියපු දේ වගේ. ඇත්තටම මට මතකයක් නැහැ. ඒ ගැන දැන් නම්. හැබැයි අප්පච්චි මට කියලා තිනවා ගොඩක් මම ආමිය කීටිය කියලා. මම කියලා තිනවා කියලා. ඒ වගේම මගේ ශරීරේ බඩේ පොඩි ලපයක් එහෙමත් තිබුණා. ඒ දේවල් ඒ වගේම මම ආමියගේ අය අපේ ගෙදර ගොඩක් පාර අයිනේ ලහිරු තියෙන්නේ. ඉතින් ආමියගේ ඉස්සර ගොඩක් ආමියගේ ට්‍රක්ස් යනවනේ. ආමියගේ දවස ට්‍රක් එකක් නතර කරපුවම මම අම්මා පිටිපස්සේ ගෙදර පිටිපස්සේ ඉඳලා දෙනේ මම සාලේ ඉඳලා ට්‍රක් එකට ගිහලා ට්‍රක් එක ළඟ ආයෙත් සලූට් කළා. ආමියගේ අය මාව අරගෙන උඩට. ඊට පස්සේ අම්මා බලනවා මම කොහෙද කියලා. බලනකොට මම ට්‍රක් එක ඇතුලේ ඒ වගේ. ඉතින් ඊළඟට පොඩි කාලේ නම් මම අර අපේ ආමි ප්ලැටුම් තියෙනවනේ පොඩි. ඒ වගේම ආමි කැම්ප් එකක් හදනවා. ඒ වගේම මම සෝ කියන්නේ සැටි එකේ තියෙන කුෂන්ස් දාලා මම ගොඩක් වෙලාවට කැම්ප් එකේ කරා ඒ දේවල් ගොඩක් මම කරලා තියෙනවා. මගේ පොඩි කාලේ ෆොටෝස් වලත් තියෙනවා. ඉතින් මේක තමයි පොඩි කාලේ මම කතා කරලා තියෙන්නේ. ඔබ පෙරභවය නැත්නම් පුනර්භවය විශ්වාස කරනවද? මම කියුව නිසා මම මගේ පුංචි විශ්වාසයක් තියෙනවා පුනර්භවය. ඒ වගේම සහ මම බෞද්ධයෙක්. ඉතින් ඒ නිසා මම ඒක විශ්වාස කරනවා. ඊට පස්සේ දැන් ඔබ ක්‍රිකට් ගැන කතා කරොත් ඊට පස්සේ මම මූලික අධ්‍යාපන ලැබුවේ ගොකරැල්ලේ මහාවිද්‍යාලයේ ඉඳන් ශිෂ්‍යත්ව පාසලකන් ඉස්කෝලේ යාළුවෙක් එක්ක ක්‍රිකට් සෙල්ලම් කරා ගෙදර අයත් එක්ක පවුලයත් එක්ක සෙල්ලම් කරා ඊට පස්සේ මම හරි මේකට උත්තර දෙන්න දැන් සමන චමරේ දැන් ලංකාවේ දැන් ඔබ ඔය කියන්නේ කොයි කාලද ඔය අවුරුද්ද 97 ඒ කියන්නේ වර්ල්ඩ් කප් එකෙන් පස්සේනේ උතුර සෑහෙන ක්‍රිකට් උන්මාදයක් ලංකාවේ තිබ්බා ඒක හරි එතකොට පිරිමි ළමයින්ට ක්‍රිකට් පිස්සුව අපි වුණත් හරි ආසයිනේ ස්කෝලේ ගියත් ඉන්ටර්වල් එකේ ක්‍රිකට් ගහන්න බලන්නේ මොනව හරි කරගෙන ස්කෝලේ ඇරලා තිබ්බ හැබැයි ගෑල් ළමෙක් සෙල්ලම් කරනවා කිව්වම ටිකක් ක්‍රිකට් ගහනවා කිව්වම අම්මලා තාත්තලා උනත් බලන්න පුළුවන් අමුතු විදිහන්නේ වටේ පිටේ මිනිස්සුන්වත් බලන්න පුළුවන් අමුතු විදිහන්නේ ඒ වගේ කාලෙක කොහොමද ඔබ මේ අභියෝගයට මුණ දුන්නේ හැමෝම මං හිතන්නේ අප්පච්චිට යමට ලොකු ප්‍රෙෂර් එකක් දැම්ම මේ දුවව නිකන් ක්‍රිකට් ගහලා කොල්ලෙක් වගේ හදන්න එපා මේ ක්‍රිකට් ගහන්න දෙන්න එපා එහෙමම කියලා හැබැයි අර මම හරි ආස වුණා ක්‍රිකට් වලට ඉතින් මාමත් දැක්ක මගේ එක්ස්ට්‍රා ටැලන්ට් එකක් ඇත්තරම තියෙනවා ඒ කාලේ මගෙත් එක්ක පිරිමි ළමයෙකුයි මමයි සෙල්ලම් කරනවා ගත්තාම මගේ ලොකු වෙනසක් තිබුණා ස්කිල් එකේ ඉතින් මාමා කිව්වා දුවට අනිවාර්යෙන් නැෂනල් සෙල්ලම් කරන්න පුළුවන් එන් කියලා. ඉතින් මට ඉස්සෙල්ලම මම පත්තරයක් ගෙනත් දුන්නා. ඒ පත්තරේ තිබුණා 1997 පළවෙනි වතාවට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයකට යනවා. ඒ ආටිකල් එක මට ගෙනත් දීලා පෙන්නුවා. ඉතින් මට ආසයි මට අවුරුදු 7යි. මට කියවන්නත් ලොකු තේරුමක් නැහැ. හැබැයි මාමා කිව්වා මේ ටීම් එක කියලා මට ආසයි දුනා මෙතන සෙල්ලම් කරන්න. මම කවදා හරි ඔතන වාඩ සෙල්ලම් කරන්න පුළුවන් එකක් තියෙනවා. ඉතින් ඒ ඩ්‍රීම් එක තමයි මම දිගටම අඹාගෙන ආවේ. මම ඉතන මම අද එතන ඉන්නවා කියලා. ඉස්සර මට පුංචි කාලේ ලෝකුසලානේ සෙල්ල 96 ටීම් එකේ ගොඩක් අයගේ ඒ දේවල් ඒ විදිහටම කරන්න පුළුවන් සනත් අයියා බැට් කරන විදිය කුමාදම්සෙන් අයියා බෝල් කරන විදිය එතකොට කවුද මුරලිය බෝල් කරන විදිය අපේ පුෂ්පය බෝල් කරන විදිය ඒ ඔක්කොම මට කරන්න පුළුවන් වාස් අයියා මම අත් දෙකෙම මට ඒක කරන්න පුළුවන්කම තිබුණා ඉතින් අප්පච්චිගේ යාළුවෝ වපම මේගොල්ලෝ හරි ආසයි මම මගෙත් එක්ක වාඩි වෙලා ඒ ටික බලාගෙන ඉන්න මම ඒ ටික ඔක්කොම කරනවා ඉතින් ඒ වගේ එතනින් තමයි මම හිතන්නේ ක්‍රිකට් වල මේ මගේ ආසාව වැඩි වුණේ. ඒ කියන්නේ අම්මා තාත්තා ফুল සපෝට් එක දුන්නා. ফুল සපෝට් එක දුන්නා. හැබැයි මං හිතන්නේ පවුලේ නම් කවුරුත්ම කැමති වුණේ නැහැ මං ක්‍රිකට් සෙල්ලම් කරනවට. අර අම්මගේ අප්පච්චිගේ මාමගේ ඒ හයියට. හයියට තමයි මම ක්‍රිකට් සෙල්ලම් කරේ. එතකොට කොහොමද දැන් මේ කාන්තා පාසල් ක්‍රීඩිකාවක් හැට යොමු වෙන්නේ වයස කීයද? මම වයස අවුරුදු 13 දී වගේ ඉඳන් කියන්නේ කුඩා කාලේම ලෙදර් බෝල් ක්‍රිකට් ක්‍රීඩාව කරා මාමත් එක්ක. හાર્ඩ් බෝල් ගහන්න පටන් ගත්තා වයස අවුරුදු 13 දී වගේ. මගේ පාසලේ ලෙදර් බෝල් ටීම් හાર્ඩ් බෝල් ටීමක් තිබුණා මං ඉබ්බග මධ්‍ය විද්‍යාලයට ආවට පස්සේ ඉතින් මම ඉස්කෝලේට ආවෙත් ක්‍රිකට් ගහන්න බලාගෙනද නෑ මම ශිෂ්‍යත්වයට සමත් වුණා ශිෂ්‍යත්වයට සමත් වීමත් එක්ක මම බැලුවෙම කොහෙද ක්‍රිකට් තියෙන්නේ කොහේ ඉස්කෝලේ තියෙන්නේ බලපුව පුෂ්පදාන ඉස්කෝල් වල ගොඩක් තියෙනවා අප්පච්චිලා ආස වුණේ නෑ මම ගොඩක් ඈතට යවන්නේ මං කුරුණෑගලනේ ඊපස්සේ
අපචිකෝ ඉබගුම් සෙන්ලකට යන්න ඕවා හොඳට සෙල්ලම් කරනවා අපි ඉමිසර ටීම් එක පටන් ගමු කියලා. ඒ හැබැයි ඉබගුම් සෙන්ලකට ගිහම ටීම් එකක් තිබුණා. ඉතින් මම කණ්ඩායම ක්‍රීඩා කරා. මට වයස අවුරුදු 16ක් 17ක් එද්දී මට කණ්ඩායමේ උපනායකත්වයක් ලැබුණා. ඊට පස්සේ කණ්ඩායමේ නායකත්වය ලැබුණා. ඉතින් පාසල් තුල දක්වපු දක්ෂතාවත් එක්ක කොළඹට එන්න අවස්ථාවක් ලැබුණා. අන්තර් සමාජ තරගාවලියේ ක්‍රීඩා කරන කොළඹ කෝල්ස් ක්‍රීඩා සමාජයේද පළවෙනි වසරේම ක්‍රීඩා කරද්දී මම ජාතික සංචිතයට තේරුණා. දැන් චමරි ඒ කාලේ කුරුණෑගල ඉඳලා කොළඹ එනකොට ගෑල්ලා මේ ක්‍රිකට් බෑග් එකක් අරගෙන බෑග් එකක් දෙකක් වෙනවත් පුළුවන්නේ. ඔව්. කොහොමද මිනිස්සුන්ගේ ප්‍රතිචාර? ඒක නම් වචන වලින් කියන්න අමාරුයි. අප්පච්චිත් එක්ක ආව කාලේ සමහරලාට අර මිනිස්සු උපහාසයෙන් බලව අවස්ථා ගොඩක් තිබුණා. අප්පච්චිත් එක්ක සමහරලාට මුල් කාලේ අප්පච්චිත් එක්ක වාහනේ ආව අවස්ථාවලු තුන අපි ගොඩක් කළා. හැමදාම එන්න බෑනේ බස් එකේ යනවා. බස් එකේ යනකොට නම් ඇත්තටම මාර ඒක අමුතුම අත්දැකීම. මිනිස්සු විහිළු කරනවා. මේ කොල්ලොන ක්‍රිකට් ගහන්න කෙල්ලෝ ගහන්න නැද්ද කියලා. එදාසම මම කොණ්ඩෙත් කොට්ට කපලා මාවට හොයන්නත් බෑ මං පොඩිත් එක්කනේ. ඊට පස්සේ මේ ඉතින් ගොඩක් අය විහිළු තාලු කරා. හැබැයි ඉතින් මං ඒවට කිසිම දෙයකට සලුන් නැහැ. ඉස්කෝල යනකොට සුදු ගෞමෙන් බැට් එක කරේ දාගෙන යනකොට හිතන්න පුළුවන්නේ මොන වගේ මානසිකත්වයක්ද තියෙන කියලා. මේ මගේ අනික් අය හිතන පැතන විදිහ ඉතින් ගොඩක් විහිළු කරා. සමහරවිට ටියුෂන් ක්ලාස් එකට ආපුවම ටියුෂන් ක්ලාස් එක ඇතුළු කරනවා. චමරි අද මැෂින් නැද්ද එහෙම කියලා. ඉතින් හැබැයි මේ හැමෝම මම කියන දේ තමයි හරි. එන අපි සෙල්ලම් කරලා බලමු. ඕගොල්ලෝ පිරිමි ළමයි මොනවා විහිළුවක් කරොත් ක්ලාස් එකේ මං කියන සෙල්ලම් කරලා බලමු. එහෙම මේ අභියෝග කරලා සෙල්ලම් කරපු අවස්ථා තියෙනවද? තියෙනවා. සෙල්ලම් කළා තියෙනවා. දැනුත් යාළු විහිළු කරනවා. ඒ කාලේ තමයි අපිවත් පැරද්දුවා. ඒක තමයි අද නැෂනල් ටීම් එක සෙල්ලම් කරන්න කියලා. දැන් ඊට පස්සේ කොහමද වදන් එක තැනකදී ඔබේ තාත්තා හිමි වෙනවා ඔබට? ඔව් මං හිතන්නේ මගේ ජීවිතයේ වටිනාම දේ මගේ අප්පච්චි. අප්පච්චි නිසා තමයි අද මම මෙතන ඉන්නේ. ක්‍රීඩා කරන්නේ. මේ අහිමි වීමටත් සමහර අවස්ථාවලදී ඔබේ නෑදෑය ඔබට චෝදනා කරනවානේ. ඔව් විශේෂයෙන් 2008 මම පුහුණුවීම් සඳහා කොළඹ අරගෙන එන්න බෑ. අප්පච්චිට අප්පච්චිට අසනීප තත්ත්වයක් තිබුණා. ඉතින් මාමත් එක්ක මම අප්පච්චි මාමා ඇවිල්ලා මාව වාහනයකට දැම්මා. කියන්නේ කොළඹට එන්න කණ්ඩායමත් එක්ක ඒ දවස්වල චමරි පොල්ගම්පලගේ වාහනයට දැම්ම මාව කොළඹ එක්ක එන්න. මං අප්පච්චිව දැක්කේ දා විතරයි. ඊට පස්සේ පාන්දර 3:00 මාව අප්පච්චි බස් ඒ වාහනයට දාලා අප්පච්චි අපව ගෙදර ගියා. මම කොළඹ පුණින් සඳහන කොට ලයිරු මල්ලඟ ෆෝන් එකක් නැහැ. ඉස්කෝලේ යන ළමෙක් නෙමෙයි මම. ඉතින් මම ෆෝන් එකක් පාවිච්චි කරේ නැහැ. චමරි අක්කගේ ෆෝන් එකට තමයි අම්මා කෝල් කරලා කියලා තිබ්බේ අප්පච්චි ජීවිතෙන් සමුගත්ත කියන එක. ඉතින් මං ගෙදර යනකම් දන්නේ නැහැ මගේ අප්පච්චි නැති වෙලා කියලා. ගෙදර ළඟට යනකොට තමයි දැනගත්තේ මම මගේ අප්පච්චි නැති වෙලා කියලා. හැබැයි ඒ හැමදයක් මම ශක්තියක් කරගත්ත මගේ ජීවිතේට. මොකද අප්පච්චි දැනන් හිටියේ නැහැ. ඒ තව සතියක් අප්පච්චි ජීවත් වුණා නම් මම මගේ පළවෙනි ජාත්‍යන්තර තරගයේ ක්‍රීඩා කරනවා. හැබැයි අප්පච්චිට මම නැෂනල් ජර්සියක අඳිනවා බලන්න බැරි වුණා. මට ඒ නැෂනල් ජර්සිය අඳින්න තව අවුරුද්දක් බලාගෙන ඉන්න උනා අප්පච්චිගේ වියවත් එක්ක. හේතුව? හේතුව පුහුණුවීම් සඳහා කොළඹ එන්න කෙනෙක් තිබුණේ නැහැ. ක්‍රමයක් තිබුණේ නැහැ. මම කොළඹ එන්න දන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න කීපයක් තිබුණා. අනික අම්මයි මම විතරයි හිටියේ. ඊට පස්සේ මම මොකද කරේ? ඉස්කෝලේ ස්ටඩීස් ටික හරියට කරා. ට්‍රේනින් කරා කුරුණෑගල බොයිස් ලත් එක්ක තනියෙන් සමහර 19 සමහරලාට ක්ලබ් ටීම් එකත් එක්ක. ඒගොල්ලෝ කරන සෙෂන් එකක් මම කරා. ඒගොල්ලෝ කරන ෆීල්ඩින් සෙෂන් එකක් සමහරවිට සර්ලාටත් හරි පුදුමයි. මම ඔවුන් එක්ක සෙල්ලම් කරද්දි ඔවුන් එක්ක එකා සමානව සෙල්ලම් කරද්දි පුදුම හිතුණා එයාලට. ඉතින් ඒ වගේ අමාරුවෙන් තමයි ආවේ. අද සතුටු වෙනවා මම මගේ අප්පච්චිගේ හීනේ, මගේ අම්මගේ හීනේ සහ මාමගේ හීනේ තව මම සැබෑ කරේ. මට ගෝල් එකක් තිබුණා. හැබැයි ඒක මට ඒ ගෝල් එක සෙට් කරේ අප්පච්චි, අම්මයි, මාමයි. තාත්තාද හිටියනන්නේ? ගොඩක් සතුට වෙයි. මං හිතනවා ඔහුගේ ආශිර්වාදය නිතරම මගෙත් එක්ක තියෙනවා කියලා. ජීවිතේ මං හැම දෙයකදීම මගේ අප්පච්චිව මම මතක් කරනවා. ඔබ ක්‍රිකට් ගහන්න ආපු කාලේ, කුරුණෑගල ඉඳලා කොළඹ ආපු කාලේ සහ අද වෙනකොට, අද වර්තමාන වෙනකොට දැන් ශශිකලාව ලංකාවේ ක්‍රිකට් දන්න, ක්‍රිකට් වල ආදරය කරන අය දන්නවා. ඔබ අයිකෝන් එකක් ලංකාවේ. දැන් ඒ තත්ත්වයත් එක්ක අද ක්‍රිකට් වලට එන තරුණියක් නැත්නම් පාසල් ක්‍රීඩිකාවක්ට එදා සහ අද තියෙන වෙනස කොයි වගේද ඔබ දකින්නේ? ඇත්තටම ගොඩක් හොඳ. අර අපි ආව මාර්ගයේ ගොඩක් අමාරුයි. මම ඇත්තටම ක්‍රිකට් වලට මට වඩා ශශිකලා සිරිවර්ධන මං හිතන්නේ ඊටත් වඩා අමාරුයි ක්‍රිකට් වලට ආව ක්‍රීඩිකාවක්. කොළඹ වුණත් ඒ කියන්නේ ඒගොල්ලෝ ට්‍රේනින් වලට එනකොට කෑම ටිකක් අරගෙන ආවේ. ඒ කියන්නේ දැන් අපිට හැම ෆැසිලිටි එකක්ම දෙනවනේ. ඉතින් ඒක ගොඩක් මට කලින් හිටපු ක්‍රීඩිකාව ගොඩක් අමාරුයි ක්‍රිකට් වලට ආවේ. මට එනකොට ඊට වඩා ටිකක් පහසු වුණා. හැබැයි මගෙන් පස්සේ දැන් එන ක්‍රීඩිකාවන්ට හැම පහසුකමක්ම මේ විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබා දීලා තියෙනවා. මම හිතන්නේ ඔවුන්ට කොන්ට්‍රැක්ට්ස් දීලා තියෙනවා, ස්පොන්සර්ස්ලා ඉන්නවා, ඒ වගේම ඔවුන් හොඳින් බලා ගන්නවා.
දැන් ඩොක්ටර්ස්ලා කියන්නේ මෙඩිකල් ෆැසිලිටීස් හැම දෙයක්ම ඕන්ට ලබා දීලා තියෙනවා. මෙන් ස්ටීම් එකට ලබා දෙන සියලුම ෆැසිලිටීස් ලබා දීලා තියෙනවා. මූල්‍යම වටිනාකම අරනකොට අනික් සියලුම වරප්‍රසාද කාන්තා ක්‍රීඩිකාවකට තියෙනවා. ඉතින් ඒ නිසා අනාගතයේ ක්‍රීඩිකාවන්ට මම හිතන්නේ කිසිම බයක් වෙන්න දෙන්නේ නැහැ. දැන් නවක දක්ෂ ක්‍රීඩිකාව ගොඩක් ඇවිල්ලා ඉන්න මම හිතනවා ඔවුන්ට හොඳ පහසුකම් යටතේ පුහුණු වීම කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඇයි මූල්‍ය වටිනාකම විතරක් අඩු වෙලා තියෙන්නේ ඔබ හිතන විදිහට? මම හිතනවා ඒකට බලපාලා තියෙන අනුග්‍රාහකයන් නැතිකම සහ තරඟ ජාත්‍යන්තර තරඟ කියන්නේ රූපවාහිනී පෙන්වන්නේ නැති එක. එතකොට ස්පොන්සර්ස්ලා එනවා අඩුයි, views අඩු වුණාම එතන මාකටිං පැත්ත අඩුයි. ඒ හැමදේමත් එක්ක තමයි මම හිතන්නේ මූල්‍යම වටිනාකම අඩු වෙලා තියෙනවා. හැබැයි මම හිතනවා අන්තිම වසර මේ අවසාන වසර තුර ගත්තාම ගොඩක් ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා. ක්‍රීඩිකාවගේ මූල්‍යම වටිනාකම ටිකින් ටික වැඩි වෙලා තිනවා. දැන් ලංකාවේ ක්‍රීඩිකාවකට සාපේක්ෂව එංගලන්තයේ, ඕස්ට්‍රේලියාව, ඉන්දියාවේ ක්‍රීඩිකාවකගේ මූල්‍යම වටිනාකම වැඩි. අපේ පිරිමි ක්‍රීඩකෙක් තරම් වටිනාකමක් ඉන්දියානු කාන්තා ක්‍රීඩිකාවකට ලබා දීලා තියෙනවා මේ වෙද්දි. හැබැයි අනික් රටවල් අපි ගත්තාම පාකිස්තානය, බංග්ලාදේශය, ලංකාව, බටහිර ඉන්දිය කොදෙව්, දකුණු අප්‍රිකාව පවා ඒ වට්ටමට ඇවිල්ලා නැහැ. නව ශ්‍රීලන්තයේ පවා. ඉතින් ටිකෙන් ටික ඕනේ තත්ත්වයට එනවා. මම හිතන්නේ අනාගතයේ වෙදි තව වසරක් දෙකක් ඇතුළත අපට අර පිරිමි ක්‍රීඩකයෙක්ට ලැබෙන මූල්‍යම වටිනාකම ලැබෙයි කියන විශ්වාසය තියෙනවා. අනාගතයේ IPL එනවා, Big Bash දැන් සෙල්ලම් කරනවා. ඉතින් ඒවත් එක්ක ගොඩක් ලොකු දේවල් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ජර්සිය පළවෙනි දවසේ අතරගත් දවස මතකයිද? මතකයි. ඒ මොහොතේ මට මතක් වුණේ මගේ අප්පච්චි. මම ජර්සිය මට පළවෙනි ජර්සිය මට හම්බුනේ මම ලංකාවේ යන්න කලින් ජර්සි ටික අපිට දෙන්නේ. මම ඒ වෙලාවේ ටච් සමුද්‍ර හෝටල් එකේ හිටියේ. අපි කැම්ප් කළා. මට ජර්සිය මගේ මැනේජර් ගෙනත් දුන්නාම මම ජර්සිය බලලා මගේ ජර්සිය අරගෙන තියාගෙන මම ඇඬුවා. මට මතක් වුණේ මගේ අප්පච්චි අම්මා සහ මම කොච්චර කැපකිරීම කරාද මේ ජර්සිය මගේ ඇඟට දාගන්න, ඒ කැප් එක දාන්න. මම වාසනාවන්ත වුණා, මම මගේ රට නියෝජනය කරනවා කියන හැඟීම මට ඒ වෙලාවේ ආවා. ගොඩක් මම හිතන්නේ ඒක වචන වලින් කියන්න බැරි තරම් ලොකු හැඟීමක්. ඒ වගේම හැඟීමක් ඇතිනේ ඔබ ලකුණු 178ක් ගහපු වෙලාවේ. ඔව්, මම හිතන්නේ මට කණ්ඩායමේ කඩලු කීපයක් ඉක්මනින් දැවි ගියා. මම අර්ධ ශතකය ලවා ගත්තා. ඒ වගේම මම ගොඩක් හිමින් අර්ධ ශතකය ලබා ගත්තා. ශතකයට ආවෙත් මම ගොඩක් හිමින්. මට මතක නැහැ ලකුණු 100 ඉඳන් මම 178. ඒ ලකුණු 78 ලබා ගත්ත එක මටවත් මතක නැහැ. මම ගහපු පාවල් මටවත් හිතා ගන්න බැහැ මම ඒ පාවල් කොහොමද ගැවේ කියලා. මට බෝල් එක වේන්න ගත්තා, ෆුට්බෝල් එකක් වගේ. ඉතින් මන්දනේ මට ඒ ජවය කොහොමද ආවේ කියලා. ඒ 178 ගාදී අන්තිම ලකුණු 78. මම හිතන්නේ ඒ ලකුණු 178 මගේ ක්‍රිකට් ජීවිතය ගොඩක් වෙනස් කරා. ලංකාවේ කාන්තා ක්‍රිකට් වෙනස් කරා. ඉනි ඒ ඉනිම ගොඩක් අය ඒක නැරඹුවා. ඒක ලෝකසලාන තරගයක්. විශේෂත්වය තමයි ඒක එවකට ලෝකශූර කණ්ඩායම, ඕස්ට්‍රේලියානු කණ්ඩායම කියන්නේ. ඔවුන්ට එරෙහිව මම 178 ලබා ගත්තේ. ඔවුන් බලාපොරොත්තු වුණේ අපේ ක්‍රීඩිකාවක් එවැනි ප්‍රහාරයක් ඔවුන්ට එල්ල කරයි කියලා. ඔවුන්ට ස්ට්‍රැටජි ප්ලෑනින් එකක්වත් තිබුණේ නැහැ මොකද්ද කරන්න කියලා. يعني හිතාගන්න බෑ. හිතාගන්න බැරි වුණා. ඔවුන් මං හිතන්නේ අසරණ වුණා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඔවුන්ගේ මම දැකලා නැහැ කවදාවත් ඔවුන් 5-6 දිනක් ඇවිල්ලා අපිට ප්ලෑන් එකක් හදනවා මැද. ඔවුන්ට මුකුත් කර ස්පින් එක ගේනවද, පේස් එක ගේනවද, ලෙෆ්ට් ආම් ෆාස්ට් බෝලර් කෙනෙක් ගේනවද, ස්පිනර් ලෙෆ්ට් ආම් ස්පිනර් කෙනෙක් ගේනවද, මුකුත් ඔවුන්ට ප්ලෑන් එක මොකද්ද මට දාන ෆීල්ඩ් එක කියන එකවත් හිතාගන්න බැරි වුණා. අර ලකුණු 100 ඉඳලා 78 ගන්න 178 දෙද්දී ඉතින් මම දැක්කා මගේ ක්‍රීඩාගාරයේ ක්‍රීඩිකාව කොච්චර විනෝද වුණාද මගේ ඉනිම. ඒ වගේම සුළු ශ්‍රී ලාංකික පිරිසක් තමයි තරඟේ නැරඹුවේ. ඔවුන් ගොඩක් විනෝද වුණා කියන එක මම දැක්කා. පස්සේ තරඟය මම අපාර රිවයින් කරලා බලද්දී මගේ හොටෙල් එකට ඇවිල්ලා. කොයි වගේ ටර්නින් පොයින්ට් එකද ජීවිත 178? ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරා. මගේ සම්පූර්ණයෙන් මම හිතන්නේ ක්‍රිකට් මගේ ක්‍රිකට් ගියපු මාර්ගය ක්‍රිකට්වල මගේ හැරවුම් ලක්ෂ්‍යය කියලා කියන්න පුළුවන්. ලකුණු 178 ඒක ක්‍රීඩිකාවක් හැටියට, يعني අපි කවුරු හරි يعني කවුරු හරි කියන එක මූල්‍යමය පැත්තෙන් වෙනස් වුණා වගේම මගේ පර්ෆෝමන්ස් පැත්තෙන්, මම ලබා ගන්න අත්දැකීම් පැත්තෙන් ගොඩක් වෙනස් වුණා. ඒක ඒ ස්කෝ එකත් මේ يعني ස්කෝ එක ස්කෝ කරාට පස්සේ මට ගොඩක් ලීග්ස් හම්බුණා, ගොඩක් අත්දැකීම් ප්‍රමාණයක් හම්බුණා මට. ලෝකයේ ඉන්න විශිෂ්ට ක්‍රීඩිකාවන් සමග ක්‍රීඩා කරන ඔවුන් සමග අදහස් හුමාරු කරගන්න, يعني එක තැනකට කොටුවලා හිටු මාව වෙනම තැනකට වෙන තැන් වලට යන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. අර ඒක මුදලටම මං හිතන්නේ
ලබු කියන්නේ මුදල් ගැන හිතනවට වඩා අනික් දේවල් ගොඩක්ම ඉගෙන ගත්තා. දැන් චමරි සාමාන්‍ය දැන් ලංකාවේ ක්‍රිකට් ගත්තොත් අපි සනත් ජයසූරිය, අරවින්ද, අර්ජුන මේ 96 ලෝක කුසලානේ පස්සේනේ සියලු දේ වෙනස් වෙන්නේ. හැබැයි එතනින් පස්සෙම දැන් අවසාන යුගලේ හැටියට බොහෝ දෙනෙක් කියන්නේ සංගමහේල. ඔවුන්ගේ මේ නික්ම යාමත් එක්ක තමයි වර්තමාන මේ තියෙන අභියෝග සියල්ලටම ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙන්නේ කියලා බොහෝ දෙනෙක් කියන්නේ. නිකන් හරිතන දැන් ශශිකලා ඊට පස්සේ ඔබ මේ ශශිකලා සහ චමරි නැති වුණොත් ලංකාවේ කාන්තා ක්‍රිකට් වලටත් මේ දේම සිද්ධ වෙයිද? මම හිතන්නේ නැහැ ලයිරු. මොකද හේතුව අපි මෙහෙමයි අපිට සනත් නෑ. අපි උදාහරණයක් ගත්තොත් සනත් ජයසූරියගේ අඩුව සනත් ජයසූරිය කෙනෙක් අය නිර්මාණය වෙන්නේ නැහැ. හැබැයි ඔබේ වීරයා ජීවිතේට අය නිර්මාණය වෙන්නේ නැහැ. ඒ වගේ ක්‍රීඩකේ සංගක්කාර වගේ ක්‍රීඩකේ මයලයිය වගේ ක්‍රීඩකේ අය ඒ වගේම නිර්මාණය වෙන්නේ. හැබැයි සමහරලාට ඒ වගේ දක්ෂ ක්‍රීඩකෙක් නිර්මාණය වෙන්න පුළුවන්. ඊට වඩා දක්ෂ ක්‍රීඩකෙක් නිර්මාණය වෙන්න පුළුවන්. හැබැයි මේකට පොඩි කාලයක් යනවා. පොඩි ටයිම් පීරියඩ් එකක් ඇයි ඒක. ඉතින් ශශිකලාගේ නික්මම අපි දන්නවා. දැන් මම කණ්ඩායමේ වර්තමාන නායිකාව හැටියට ශශිකලාගේ නික්මම කණ්ඩායමට දරා ගන්න බැරි පාඩුවක්. නමුත් අපිට පොඩි කාලයක් යාවි ඇහා ඇයගේ ඒ ප්ලේස් එක ගන්න ක්‍රීඩිකාවක් ඒ තැනට එන්න ටික කාලයක් ඇයි. ඉතින් අපි උත්සාහ කරන එක අද මොකද මම ක්‍රිකට් නැවැත්තුවා කියලා ලංකාවේ ක්‍රිකට් නතර වෙන්නේ නැහැ. ක්‍රිකට් යනවා. එකම දේ සමාල්ලාවට අපිට පොඩි කාලයක් තරඟ පරාජය වෙන්න සිද්ධ වෙයි. සමහර තරඟ අමාරු වෙයි. හැබැයි ඒක කණ්ඩායමක් හැටියට ක්‍රිකට් ආයතනය හැටියට පුහුණු කරුවන් හැටියට තේරීම් කමිටුවට අපිට අනිවාර්යයෙන් මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒකට මූණ දෙන්න අවශ්‍යයි. ඉතින් මං හිතන්නේ ඒ ක්‍රීඩකයන්ගේ නික්ම යාම පාඩුවක්. හැබැයි ඒකෙන් ශක්තියක් කරගෙන නවක ක්‍රීඩකයෝ ඉදිරියට එන්න ඕන. ඔවුන්ටත් පුළුවන් දැන් ඒ වගේ දක්ෂතා දක්වලා ලෝකෙට යන්න පුළුවන් දක්ෂතා තියෙන ක්‍රීඩකයෝ අපිත් එක්ක ඉන්නවා. අපි ඉස්සෙල්ලා කතා කරා කුසල් මෙන්ඩිස් ගත්තාම ඒ වගේ දක්ෂ ක්‍රීඩකෙක්. ගොඩක් ලොකු හැකියාවන් තියෙන ක්‍රීඩකෙක්. ඉතින් ඔහුට පුළුවන් ඒ වගේ තැන්වලට යන්න. ඒ වගේම අපි ගත්තොත් එහෙම අපි දැන් හැමෝම කතා කරන වනිදු හසරංග ගොඩක් හොඳ ඕල්රවුන්ඩර් කෙනෙක්. ඒ වගේ ක්‍රීඩකයන්ට ගොඩක් අපිට මට පේනවා ඕන් ලොකු ගමනක් යයි කියලා. ඉතින් එකම දේ තමන් කරන දෙයට කොච්චර තමන් කොමිට්මන්ට් එකක් දෙනවද කියන එක තමයි වැදගත්. ෆෝකස් එක කොච්චරක් තියනවද තමන්ගේ ගේම් එකට. අපි හැමදේම අපේ හැම දෙයකම තියෙන ඕන කන්ට්‍රෝල් එකක්. ඉතින් ෆෝකස් අපි ක්‍රිකට් නිසානේ අපි හැම දෙයක්ම හැඳිපවතින වැඩි ෆෝකස් එකක් දෙන්න ඕන තමන් කරන රැකියාවට. මගේ රැකියාව ක්‍රිකට්. මම ප්‍රොෆෙෂනල් ප්ලේයර් කෙනෙක්. ඉතින් මම මගේ ප්‍රොෆෙෂන් එකට මම මගේ 100%ක් මම දෙන්න ඕන කමිට්මන්ට් එක. එතකොට තමයි රිසර්ස් එන්නේ. හරි. ඔබ නායිකාවක් හැටියට ඔබේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගත්තොත් ඔබ විශ්‍රාම ගියාට පස්සේ ක්‍රිකට් වලින් ඉන්න තැලින් පහළට නොවැටෙන්න වර්තමානයේ ඔබ නායිකාවට ඔබට තියෙන බෑකප් ප්ලෑන් එක මොකක්ද? දක්ෂ ක්‍රීඩිකාවන් සකස් කරගන්න බෑකප් ප්ලෑන් එක මට තියෙනවා. හැම වෙලාවෙම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් එක්ක සහ තේරීම් කමිටුවත් එක්ක කතා කරනවා. පාසල් ක්‍රිකට් අනිවාර්යයෙන්ම ඉම්ප්‍රූව් කරන්න ඕන ලයිරු. නැත්තම් ක්‍රීඩකයෝ වෙන්නේ නැහැ. ක්ලබ් ක්‍රිකට් එකෙන් ක්‍රීඩකයෝ වෙන්නේ නැහැ. අපි පාසල් මට්ටමේ ඉඳලා ක්‍රීඩකයෝ හදාගෙන ඉන්න ඕන. අන්ඩර් 13, අන්ඩර් 15, 17, 19 මෙන්ස් එකට තියෙන පාත් එකක්. ඒ තිබිලත් අපිට තව අපිට පේනවා තව දක්ෂ ක්‍රීඩකයෝ මදි කියලා. එහෙමනම් අපි විමෙන්ස් ක්‍රිකට් වලටත් ඒ වගේ බෑකප් ප්ලෑන් එකක් දැනට ගොඩක් වෙලාවට අපි අන්ඩර් 19 ටීම් එකක් මේන්ටේන් කරනවා. ඒ වගේම අපි පාසල් තරඟාවලියක් පවත්වනවා. දැන් මේ වසරේ පවත්වන්න බැරි වුණා කොවිඩ් එක. පාසල් තරඟාවලිය පවත්වන ඒ වගේම බිග් මැචස් එල්ලම් කරනවා. වෙනදා තිබුණේ කොළඹට තමයි ගොඩක් වෙලාවට ක්‍රිකට් සීමා වෙලා තිබුණේ කාන්තා ක්‍රිකට්. දැන් නුවරට ගිහින් තියෙනවා ගාල්ල, මාතර, අම්බන්තොට, ජෙෆ්නා, පැටික්ලෝ, අනුරාධපුර ඒ පැත්තෙනුත් ක්‍රීඩිකාව වෙනවා. ඔබ දන්නවද මේ අන්තිම වසර තුනේම වගේ ගොඩක් වෙලාවට වැඩි තරඟ ප්‍රමාණයක් ජයග්‍රහණයකේ රත්ගම දේවපති රාජ කණ්ඩායම. ඉතින් එතනින් දැන් නැෂනල් ටීම් එක ක්‍රීඩක 5-6 දෙනෙක් ඇවිල්ලා ඉනවා. ඉමජින් ස්කොඩ් එකේ තව 5 දෙනෙක් විතර ඉන්නවා. ඉතින් ඒ වගේ අනුලා විද්‍යාලය, ඒ වගේම ගෞතම විද්‍යාලය, ඒ වගේ ගොඩක් පාසල් වලින් නවක ක්‍රීඩක එනවා. මම බලාගෙන ඉනවා ජෙෆ්නා බැටිග්ලෝ පැත්තෙන් පොඩ්ඩක් අර ජවය වැඩි, පොඩි අර ශක්තිය වැඩි ක්‍රීඩිකා වෙයි කියලා කණ්ඩායම ඉදිරියේ. ඉතින් ලොකු ගොඩක් ලොකු බෑකප් ප්ලෑන් එකක් තියෙනවා අපිට. මම හැමලම් පුහුණු කරුවන් සමග සහ තේරුම් කමිටුවත් එක කියන්නේ ඉන්න ටිකෙන් යන එක නෙමෙයි. අපි ප්ලෑන් කරන්න ඕන නැෂනල් ටීම් එකට පස්සේ ඉන්න. අපි ඩිවලොප්මන්ට් ටීම් එක නම් නැෂනල් ටීම් එක වගේම ප්ලේස ටිකක් එතන ඉන්න ඕන. එතන එතනින් පස්සේ ඉමර්ජින් එකේ ඒ වගේම බ්ලැක්අප් ප්ලෑන් එකක් තියෙන්න ඕන. ඒ වගේම ප්ලේස ටික අන්ඩර් 19 එකෙත් ඒ වගේම. චමරි අතපවතු නැෂනල් ටීම් එක රිටයර් වෙනවා නම් ඒක පුරවන්න
නැශනල් ටීම ඇතුල ප්ලේගෙනෙක් ඉන්න ඕන ඩිවලප්මන් එක එක්කෙනෙක් ඉන්න ඕන ඉමර්ජින් එක ඉන්න ඕන අන 19 එක ඉන්න එතකොට තමයි පොඩි කියන අපිට තියෙන්නේ එතකොට කම්පිටිෂන් එක වැඩිනේ එතකොට හැම වෙලාවෙම උඩ ඉන්න ප්ලේ හොඳට පර්ෆෝම් කරනවා මොකද නැත්තම් එයා දන්නවා යට ඉන්න ප්ලේයා ඕටේක් කරනවා කියලා ඒ වගේ හොඳ සිස්ටම් එකක් තියෙන්න ඕන මම ඒක කතා කරනවා මේ වෙනකොට ගොඩ නගන්න මම හිතන්නේ ඒක සාර්ථක වෙලා තියෙනවා මට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහ තේනින් කොම්පිටි ලොකු සහයෝගයක් ලැබෙනවා හරි මට මේකට ඕනේ අවංකම උත්තරයක් ජීවිතේ කවදා හරි හිතිලා තියෙනවද අපරාධ ගෑන් ළමෙක් වෙන්න නැතුව පිරිළ ළමෙක් කියලා ඉපදුනා නම් හොඳයි කියලා හිතිලා තියෙනවා හිතිලා තියෙනවා හිතිලා තියෙනවා ඒකට හේතුව ලහිරු අපි කොච්චර කතා කරත් අපි ඕනම රස්සාවකට ක්‍රිකට් ක්‍රීඩාව පැත්තකින් තියනවා ඕනම රස්සාවකට රැකියාවකට ගියපුවාම මොනවා වුණත් කාන් අපි කොච්චර ඩිග්‍රීස් ගත්තත් අපි කොච්චර ක්වොලිෆිකේෂන්ස් වෙන්නුවත් කාන්තාවකට කාන්තාවකගේ වොයිස් එකට වචනයට දෙන බර ප්‍රමාණය අඩුයි ඩිරෙක්ටර් බෝඩ් එකක වාඩි වුණාම එක ගෑනු ළමෙක් නම් ඉන්නේ ඒ ඩිරෙක්ටර් බෝඩ් එක හොඳට දෙන හොඳම ප්‍රොපෝසල් එක දෙන්නේ ඒ ගෑනු ළමයා වෙන්න පුළුවන් හැබැයි ඒ ගෑනු ළමයාගේ ප්‍රොපෝසල් එකට වඩා අතන ඉන්න ප්‍රීමි කට්ටියගේ ප්‍රොපෝසල් ටික බලලා අන්තිමට තමයි පොඩි අවස්ථාවක් දෙන්නේ මේකට සමහරවිට ඒ ගෑනු ළමයාට තියෙන ප්‍රොපෝසල් එක හොඳම ප්‍රොපෝසල් එක වෙන්න පුළුවන් ඒ කම්පැනි එක උඩ තැනකට ගේන්නේ ඉතින් අර ඒ පොඩි වේට් එකක් දෙන්නේ නැහැ ගෑන් ළමෙක්ගේ වචනෙට. ඉතින් අන්න ඔය වගේ දේවල් නිසා මට හිතිලා තියෙනවා පිරිමි ළමෙක් වුණා නම් හොඳයි කියලා. පිරිමි ළමෙක් වුණා නම් පිරිමි ළමෙක් වෙලා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න හම්බුණා නම් ඔබ අද දක්වන දක්ෂතා එතන දක්වන්න හම්බුණා නම් අද කොහොම වෙයිද? දෙපැත්තක් තියෙනවා. සමහරවිට හොඳ පැත්තක් දෙන්න පුළුවන්, නරක දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි දැන් මම සතුට වෙනවා මම කාන්තා කණ්ඩායමේ ක්‍රීඩා කළ දක්ෂතා දක්නේ කියලා. දැන් පිරිමි කණ්ඩායමේ ක්‍රීඩා කරනවට වඩා මම කාන්තා කණ්ඩායමේ ක්‍රීඩා කරපුවම මම ටිකක් හයිලයිට් වෙනවා. ඉතින් අතන ගොඩක් දක්ෂ ක්‍රීඩකයෙක් ඉන්න එතන හයිලයිට් වෙනවා හරි අඩුයිනේ. දැන් මෙතන ලොකුවට හයිලයිට් වෙනවා. ඉතින් මම අතන ගොඩක් සතුටුයි. අද කණ්ඩායම නියෝජනය කළා. ජාත්‍යන්තරයට ගිහිල්ලා මගේ රට නියෝජනය කරන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටු වෙනවා. දැන් ඔබ අර කලින් කියපුව මේ 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 ඒ බෙදාවෙන් කිරීම නැත්තම් මේ කාන්තාවක්වම ලබා දෙන සාපේක්ෂව ලබා දෙන අඩු වැඩි කම් ලංකාව විතරද ඔබ දකින්නේ නැත්තම් ඔබට තියෙන අත්දැකීමක පිටරටත් ඔබ දකින්නවා ජාත්‍යන්තරෙත්? නෑ. ජාත්‍යන්තරේ මං හිතනවා මේ දකුණු ආසියාවේ පොඩ්ඩක් අපේ හැම ප්‍රශ්නයක්ද කියලා. දැන් අපි මම ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ක්‍රීඩා කරද්දී එතන සමාලාට හෙඩ් කෝච් ගෑන් ළමයි ඇසිස්ටන්ට් කෝච් පිරිමි කෙනෙක්. හැබැයි අර හෙඩ් කෝච් කියන දේ අහලා ඇසිස්ටන්ට් කෝච් වැඩ කරනවා. ස්ටාෆ් එක සමාලාට ෆීමේල් මේල් මික්ස් එකක්. ඉතින් ඒ රටවලට ගියපුවා මෙහෙම දෙයක් නැහැ. ඉතින් මම ගොඩ කාලයක් මාස දෙකක් මාස තුනක් අනිවාර්යෙන් අවුරුද්දට ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරනවා. ඒ වගේම එංගලන්තේ ගිහිල්ලා මම මාස දෙකක් ක්‍රීඩා කරනවා. ඒත් ඒකමයි. ඉතින් අනික දැන් මම ක්‍රීඩිකාවක් හැටියට කියලා මගේ අදහසක් කිව්වම පොඩි වේට් එකක් තියෙනවා හැම වෙලාවෙම මම ඒ කියන දේ අඩුතරම ඇහුම්කන් දීමක් තියෙනවා මම කියන්නේ ලංකාවේ එක නැහැ කියලා හැබැයි අඩුයි අනික රටවල් වලට සාපේක්ෂව අඩුයි ඒක එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද අර මම මුලින් කිව්වා වගේ සමහරවිට මගේ අදහස හරි වෙන ගෑන් ළමයිගේ අදහස හොඳ අදහසක් වෙන්න පුළුවන් ඉතින් ඒකට ඇහුම්කන් දීලා ඒක හරිද නැද්ද කියලා පොඩක් ට්‍රයි එකක් දෙන එක මොකද ඒකට ඒක කරනවා කියලා පොඩි ට්‍රයි එකක් දෙන්නොත් අර ගෑන් ළමයට හරි ඒ මට හරි පොඩි සතුටක් තියෙයි නැවත වතාවක් අය අදහසක් ප්‍රකාශ කරයි හැබැයි නෑ ඒක වැඩක් නෑ කියලා එතරම් මෙව කරොත් අය නව අදහසක් එන්නෙත් නෑ ආ එයාට අදහසක් ආවත් එයා එළියට දැන්නෙත් නෑ මොකද එයා දන්නා කොච්චර කිව්වත් වැඩක් නෑ කියලා හැබැයි මේ එංගලන්තේ ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් වලින් මං ඉගෙන ගත්තදී ඊට වඩා ගොඩක් වෙනස් ලොකු වේට් එකක් දෙනවා ඒකේ ප්ලේයර්ස්ලට ෆීමේල් ප්ලේයර්ස්ලට එක්ස් ප්ලේයර්ස්ලට ලොකු වේට් එකක් දෙනවා ඒගොල්ලොන්ගේ වොයිස් එක ලොකු අවුම් කම් දීමක් තියෙනවා ඒ කියන්නේ ජෙන්ඩර් එක අදාළ නැහැ අදාළ නැහැ දැන් කොහොමද ඔබ ලංකාවේ කවුද ඔබ කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා සනත් ජයසූරිය ඔබේ 20 වෙනි උපන්දිනයේ දවසේ බොහොම අපූර්ව තෑග්ගක් හම් වෙනවා නේ ඔව් ඔහුත් එක්ක එකම net එකේ ක්‍රීඩා කරන්න හම්බුණා ඉතින් ඔහු net එකේ බැට් කර කර ඉද්දී මම බැට් කළේවල මම ඔහු net එකේ බැට් කරනවා බලන් ඉදී ඊට පස්සේ මගේ එවකට ජාතික කණ්ඩායම පුහුණු කරු කිව්වා සනත් අයර කතා කරලා මම ගොඩක් ආසයි සනත් අයර කියලා ඊට පස්සේ එයාත් බලන් ඉඳලාදී මම බැට් කරනවා ඊට පස්සේ මගේ හෙඩ් කෝච් කිව්වා මේ මෙයාගේ අද බර්ත්ඩේ එක සනත් කියලා ඊට පස්සේ කෝ අපිට කේක්වත් හම්බුන්නේ නැහැ කියලා සනත් අයර කිව්වා ඊට පස්සේ මම කේක්ස් ගෙනත් තිබ්බ ටීම් එකට එකෙන් මම
එයාට ගිහින් දුන්නා. ඊට පස්සේ සනත්තයා මට ඒ වෙලාවේ බැට් එකයි ග්ලව් එකයි පැඩ් එකයි දුන්නා. මං හිතන්නේ ඒක විශේෂ දෙයක්. මගේ ජීවිතේ මට ලැබිච්ච මං හිතන්නේ මට ලැබිච්ච වටිනාම දේ. ඒ වගේ ක්‍රීඩකයෙක්ගෙන් ඒ වගේ gift එකක් මට ලැබිච්ච එක මල්ල තාමේ gift තුන තියෙනවා. පහු කාලෙන් ඔහු තේරීම් කමිටුවේ සභාපති වුණාට පස්සේ මට ගොඩක් කතා කරා. මම සෙල්ලම් කරන දේවල් වලට මට ගොඩක් උදව් කරා. මගේ අදා ගන්න තියෙන දේවල් ගොඩක් මට කියලා දුන්නා. ඉතින් දැන් උනත් මං හිතන්නේ මං දැක්කොත් කොහේදී මම කොත්තරදී හරි ඔහුව දැක්කොත් මං අනිවාර්යයෙන්ම ඔහු ළඟට ගිහින් කතා කරනවා. ඔහු මට හැමදාම ක්‍රිකට් වීරයා. සදාකාලික මගේ ක්‍රිකට් වීරයා සනත් අයියා. හරි. දැන් චමරේ, දැන් අපි ලංකාවේ ක්‍රීඩාව තුලින් කාලයකට කලින් ලංකාවේ ලෝක මට්ටමේ ක්‍රීඩිකාවක් බවට පත් වෙච්ච කෙනෙක් තමයි සුසන්තිකා ජයසිංහ. ඊට කලින් දමයන්ති දර්ශා, එහෙම ශ්‍රියානි කොලවංශ හිටියා. ඊට පස්සේ හැබැයි සුසන්තිකා තමයි ඒක හිණි පෙත්තර මන්නේ. දැන් වර්තමාන වෙනකොට ඔබ තමයි ලංකාවේ එහෙම අයිකෝන් එකක් වෙන්නේ ක්‍රීඩිකාවක් හැටියට. හැබැයි ඇයි මෙහෙම අතිශය සීමිත ප්‍රමාණයක් මේ කාන්තාවන්ගේ පාර්ශවයෙන් ගත්තාම මෙහෙම අයිකෝන් වෙන්නේ? ඔබ අර කලින් කියපු ජෙන්ඩර් ඉෂුව එකද? නැත්නම් එහෙම කෙනෙක්ට ඒ පිළිගැනීම දෙන්න අනිත් ඉන්න මේ පුරුෂ සමාජය කැමති නැද්ද? ඒක එක ප්‍රශ්නයක්. සමහර වෙලාවට අනික් ප්‍රශ්නේ තමයි මෙහෙම ගැටලු ආවම ගෑනු ළමයි අපි හැමෝම දන්න ගෑනු ළමයි ගොඩක් හරිම සිව්මැලි කට්ටිය. ඉතින් ප්‍රශ්න ආවම ඒගොල්ලෝ එක තැනකදී අතාරිනවා. ඒක දරා ගන්න බැරි කමද? දරා ගන්න අමාරුයි. හැබැයි ඒ දරාගෙන ඕනම එකක් කාගෙන ආපු ටික අර ඒ ලයින් එක ඕවර්ටේක් කරනවා. ඒ ආපු ඕවර්ටේක් කරලා එන්නේ හරිම සීමිත පිරිසක්. අපිට අතේ ඇඟිලි ගානින් කියන්න පුළුවන් මෙන්න මෙන්න මේගොල්ලෝ කියලා. එතන තමයි අපි හැමෝම අපේ වීරෙක් සුසන්තිකා අක්කා, දමයන්ති අක්කා, ඊළඟට මගේ ඉස්කෝලේ ශ්‍රියානි කුලවංශ. ඉතින් ඒ වගේ කට්ටිය උඩට ආව ස්පෝර්ට්ස් වලින් ඉන්නේ. ඒගොල්ලෝ ඒ හැම දෙයක්ම දරාගෙන උඩට ආව කට්ටිය. ඉතින් අර ජෙන්ඩර් ඉෂු එක වගේම මානසිකත්වය කොච්චර ස්ට්‍රෝංද එතනින් උඩට එන්න. අන්න ඒ කාරණා නිසා තමයි මං හිතන්නේ අර සීමිත පිරිසක් උඩට එන්නේ ක්‍රීඩාවේ හෝ මොනයම් ශ්‍රේෂ්ඨයකෝ උඩට එන්නේ. මොකද අර එලියෙන් එන ප්‍රෙෂර් එකත් එක්ක ඒක හැන්ඩල් කරගන්න පුළුවන් නම් ලයිරු අපට උඩට යන්න පුළුවන්. හැබැයි එක තැනකදී ලොකු ප්‍රෙෂර් එකක් එද්දී කඩාගෙන වැටුණාට පස්සේ අපි හිතුවොත් නෑ මම මේක අතාරිනවා කියලා අපට උඩට යන්න බෑ. මම මගේ පර්සනල් මම කරන දේ තමයි මට ප්‍රෙෂර් එක මට අනිවාර්යයෙන්ම ලැබෙනවනේ. මම ෆේල් වුණොත් මම ආයෙ උත්සාහ කරනවා. ආයෙ ෆේල් වුණොත් ආයෙ උත්සාහ කරනවා. මම මගේ මම මට ඇචීව් කරන්න ඕන තැනට යනකම් මම අතාරින්නේ නෑ. කවුරු මොනවා කිව්වත් මම මගේ ඒ ඉලක්කය ජයග්‍රහණය කළම තමයි මම මගේ ඒ එක ඉවර කරන්නේ. ඉතින් ඒක තමයි මගේ මම හිතන විදිය. ඉතින් මම හිතනවා එහෙම හිතන්න පුළුවන් නම් අපි හැමෝටම විශේෂයෙන් කාන්තාවන් නැඩින අපිට ගොඩක් දුර ගමනක් තමන් ඉන්න ශ්‍රේෂ්ඨයෙන් යන්න පුළුවන්. දැන් ලංකාවගේ සමාජයක අපි බොහෝ වෙලාවට මේ කාන්තාවන් සම්බන්ධයෙන් සෙක්ෂුවල් හැරස්මන්ට් කියන දේ කතා බහ වෙනවානේ. ක්‍රීඩා විතරක් නෙමෙයි අනිත් වෘත්තීන් වලත්. දැන් සමාජයේ පොදුවේ ගත්තම බොහෝ දේවල් කතා වෙන මාතෘකාවක්. දැන් අපි දැක්කන සුසන්තිකා ජයසිංහ සම්බන්ධනුත් කාලයකට කලින් එවැනි දෙයක් ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය තුල පවා කතා බහට ලක් වුණානේ. කොහොමද ඔබට එවැනි අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදු වුණාද? ඇත්තටම ලහිරු මට ඒ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වෙලා නැහැ කවමදාකවත්. ඒ පැත්තෙන් මොකද මට හරිම පුදුමයි සුසන්තිකා අක්කා වගේ ක්‍රීඩිකාවකටත් ඒ වගේ දෙයක්කට මුහුණ දෙන්න සිද්ධ වීම ගැන. ඉතින් විශේෂයෙන් ඔය වගේ ප්‍රශ්න මම අහලා තියෙනවා. එහෙම දෙවල අවංකවම මට ඒ වගේ දෙයක් මට මුහුණ දෙන්න අත්දැකීම් නැහැ. නමුත් මම අහලා තියෙනවා යම් යම් ක්‍රීඩිකාවන්ට එහෙම දෙවල් වෙනවා කියලා. ඕකේ ගොඩක් වෙලාවට බලපාන්නේ ලහිරු අපි දක්ෂතාවය ගත්තාම 50%ක් දක්ෂතාවය තිබිලා අපිට උඩට එන්න අමාරුයිනේ. 100%ක්ම දක්ෂතාවය දිනවා. එතකොට කාගේ හරි පොඩි සපෝට් එකක් එන ඕනන. අන්න ඔතනදී තමයි එක එකනා ක්‍රීඩිකාවන්ට ඔය වගේ දේවල් වලට යෝජනා හරි ඒ වගේ දේවල් වලට පොළඹවන්නේ. හැබැයි තමන් තමන්ව විශ්වාස කරනවා නම්, තමන්ගේ දක්ෂතාවය විශ්වාස කරනවා නම්, තමන් නිතරම ඒකට කැපවීමක් කරනවා නම් ඒ තමන්ට තනියෙන් මේ ගමන යන්න පුළුවන්. ඉතින් යම් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැබැයි තමන් දැනගන්න ඕන තමන් කරන කාර්ය කුමක්ද, තමන්ගේ ටාගට් එක මොකක්ද. ඒ වගේ දෙයක් ආපුවම අර තේරෙනවනේ අර ගෑන් ළමයකට තියෙනවනේ 64. ඉතින් ඕකෙන් එකක් දාලා කන්ට්‍රෝල් කරගෙන මේ ගමන යන්න පුළුවන් වෙන්න ඕනේ. කියන්නේ තමන් බැලන්ස් වෙන්න ඕනේ හැම වෙලාවෙම හැම තැනකදීම. බැලන්ස් වෙන්න කියන්නේ නරක දෙයක් කරන්න කියන එක නෙමෙයි. හැබැයි ඒ අර එන ආපදා කියන මොකක් හරි දෙයක් වැරදි දෙයක් කතා කරනවා නම් ඒක ඉග්නෝ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක සමාජලාට හොඳින් වෙන්න පුළුවන්, සමාජලාට පොඩක් ඇග්‍රෙසිව් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ ඒ තැනට අවස්ථාවට උචිත අන්දමින් හැසිරීම තුළ තමන් හිතන්නේ මේ දේවල් අපට අඩු කරගන්න පුළුවන්.
හරි ඔබ ඔබ ලංකාවේ වර කලින් කිව්වා වගේ ලංකාවේ කාන්තා ක්‍රිකට් වල අයිකෝන් එකක් හැට. දැන් කාන්තා ක්‍රිකට් වලට තරුණ නැත්නම් පාසලන පුංචි දැරියන් යොමු කරනකොට දෙමව්පියන් සැලකිලිමත් වෙන්න ඕන කරුණු කාරණා ඔබ මොනවද හිතන්නේ? ඇත්තටම ක්‍රීඩිකාවක් ජාතික තලයට ගේනකොට දැන් ගොඩක් වෙලාවට ක්‍රීඩකයෝ හරි ක්‍රීඩිකාව හරි කරනකොට දෙමව්පියෝ හිතනවා මේක තමයි මේ කියන්නේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්නම තමයි ගේන්නේ. මොකද එතනට ආවට පස්සේ ලැබෙන වරප්‍රසාදයේ දේවල් එන්නේ. හැබැයි මුලින්ම දෙමව්පියන්ට තීරණය කරන තමන්ගේ ක්‍රීඩිකා දුවට දක්ෂතාවයක් තියෙනවද? තියෙනවනම් අපි ඒක හඳුන ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ ඒකට අපි මොනවද කරන්න ඕන? හරි පුහුණු කරුවෙක් ළඟට යවන්න ඕන. ඒ වගේම ක්‍රීඩේ ඒ දුවට කියන්න ඕන පර්ෆෝමන්ස් වලින් උඩට එන්න කියලා. එහෙම නැතුව නැත්තම් කාගෙන් හරි උදව්වෙන් හරි නැත්තම් දෙමව්පියෝ සල්ලි වේදම් කළා හරි නැත්තම් වෙන වෙන ක්‍රමයකට හරි උඩට එන එකේ තේරුමක් නැහැ. එහෙම આવොත් ඒ ගමන යන්න බෑ. දක්ෂතාවයත් එක්ක තමයි උඩට එන්න ඕනේ. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැත්තෙන් ලොකු වැඩපිළිවෙලක් තියෙනවා කාන්තා ක්‍රීඩිකාවන්ට. ඉතින් බය වෙන්න නම් කිසිම කාරණාවක් නැහැ. ගොඩක් සේෆ් තැනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කියන්නේ. ඕනිත හොඳින් බලා ගන්න මම හිතන්නේ මේ වෙද්දි අප්සාරි නම සඳහන් අප්සාරි තිලකරත් මහත්මිය තමයි පාසල් ක්‍රිකට් වල හෙඩ් ඇටියට කටයුතු කරන්නේ. ඉතින් ලොකු මෙහෙවරක් කරනවා දක්ෂ ක්‍රීඩිකාවන් උඩට ගේන්න. ලොකු සේෆ්ටි එකක් තියෙන, බය වෙන්න නම් කිසිම කාරණාවක් නැහැ. තමන්ගේ දිනේට හැකියාවක් තියෙනවා නම් ඕන් අනිවාර්යෙන් කාන්තා ක්‍රිකට් වල යොමු කරන්න කියන ඉල්ලීමත් මම මේ අවස්ථාවේ කරනවා. දැන් ඔබේ ඔබේ ජනප්‍රියත්වය ඔබ IPL සෙල්ලම් කරනවා, Big Bash සෙල්ලම් කරනවා, මේකත් එක්ක ඔබට පේන ලංකාවේ කාන්තා ක්‍රිකට් ට්‍රෙන්ඩ් එක කොහොමද? ගොඩක් ලොකු හොඳ පිළිගැනීම කියන්නේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. මං හිතන්නේ මම IPL සෙල්ලම් කරලා ලංකාවට ආවට පස්සේ ගොඩක් කලාවට මට ගොඩක් මැසේජස් ආවා. ඒ හැමෝම ගොඩක් අය මට මැසේජ් කළා, ආනා කොහෙද මම කොතනින්ද ක්‍රිකට් පටන් ගන්න ඕන? සමහරලාට පොඩි අය අහනවා, සමහරලාට ටිකක් වයස ගියපු කට්ටිය අහනවා මොනවද කරන්න. ලොකු උන්මාදයක් තියෙනවා ක්‍රිකට් ක්‍රීඩා. මං හිතන්නේ ලබන මේ වසරේ ප්‍රොපර් IPL එකක් ස්ටාර්ට් කරනවා. ඒ වගේම තව ලීග්ස් ගොඩක් ගන්නවා. මං හිතන අනාගතයේ ලංකාවේ ලීග් එකක් අනිවාර්යෙන් පටන් ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනේ. ඒ දේවල් පටන් ගත්තොත් මං හිතන්නේ ලොකු උන්මාදයක් අනිවාර්යෙන් මේ ක්‍රිකට් තුළ ඇති වෙනවා. දැන් වුණත් අපේ නැෂනල් ටීම් එක සෙල්ලම් කරන අයටත් හරි ආසයි. පොඩි කියන්නේ ඉමර්ජින් ස්කොඩ් එකේ ඉන්න ප්ලේයර්ස් හරි ආසයි වුණත් IPL එකක සෙල්ලම් කරන්න, රටෙන් එළියට ගිහිලා වෙන ක්‍රීඩිකාවත් එක්ක ක්‍රීඩා කරන්න. ඒක ලොකු ට්‍රෙන්ඩ් එකක්. ඉතින් මං හිතනවා මං සතුටු වෙනවා ඒ ට්‍රෙන්ඩ් එක පටන් ගන්න පුංචි සහයෝගයක් හරි මට දෙන්න පුළුවන් වෙච්ච එක, ඒකේ පුරුකක් හරි වෙන්න පුළුවන් වෙච්ච එක ගැන මං ගොඩක් සතුටු වෙනවා. කොහොමද IPL එක්ස්පීරියන්ස් එක? ගොඩක් ලොකු දේවල් ගොඩක් ඉගෙන ගත්තා. මං හිතන්නේ මගේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් වගේම යෝන් ක්‍රීඩිකාවන් ගොඩක් හිටියා. ඉතින් මම මගේ නොලෙජ් එක ඔවුන් එක්ක ෂෙයා කරගත්තා. ඔවුන් ගොඩක් ආසා වුණා මගෙත් එක්ක මම එක්ක නොලෙජ් එක ෂෙයා කරන්න. ඒ වගේම අපිත් එක්ක සීනියර් ප්ලේයර්ස් ගොඩක් හිටියා. ඒගොල්ලොත් එක්ක අපි නොලෙජ් එක ෂෙයා කරගත්තා. ගොඩක් ලොකු එක්ස්පීරියන්ස් එක. ඉතින් මේ පාරණෙන් අර එක්ස්පිෂන් ලෙවල් එකේ තමයි ටූර්නමන්ට් එකේදී මම ලබන පාර මීට වැඩි කම්පිටිෂන් එක වැඩි වෙයි. ඉතින් එතකොට ගොඩක් තව ක්‍රිකට් තරඟ ක්‍රීඩා කරයි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මං හිතනවා IPL ක්‍රීඩා කරන එක දැන් ඕකේ මතයක් තියෙනවා. IPL ක්‍රීඩා කරන එක හොඳයි සහ නරකයි කියලා. මේකයි අපි හැමෝම නරකම දේ දැක්කොත් අපට හොඳ දේ පේන්නේ නැහැ. ඒකේ නරක දේ කියලා අපේ මිනිස්සු කියනවා නම් සල්ලි වල ක්‍රීඩා කරනවා කියන එක. හැබැයි ඕකේ හොඳ පැත්ත තමයි සල්ලි අපි හැමෝම වෘත්තියක් කරන්නේ. ඉතින් අපිට මුදල් අවශ්‍යයි ජීවත් වෙන්න. ඉතින් අනිත් පැත්ත තමයි ඒකේ වෘත්තීමේ ක්‍රීඩිකාවක් වුණා අපිට ගොඩක් දේ ඉගෙන ගන්න පුළුවන්. අදහස් හුමාරු කර ගන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ ටැක්ටික්ස් අපිට ඉගෙන ගන්න, අපේ දේවලුත් ඒගොල්ලෝ ඉගෙන ගන්න අපිට. හැබැයි අපේ දේවල් ඒගොල්ලොන්ගේ දේවලුත් අපිට ඉගෙන ගන්න පුළුවන්. ෂෙයා කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් අනික ලෝකේ ඉන්න අනික් අයගේ එරර්ස් උනත් අපිට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. අපේ ඒවල් දේගොල්ලොත් ඒගොල්ලෝ මේව කරෝ. ඉතින් ඔකේ දෙපැත්තක් තියෙනවා. ඉතින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. IPL අධ්‍යක්ෂකම ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් ඔබ ටිකක් මේ හුදකලාවේ ඉන්න කැමති ක්‍රීඩිකාවක්ද නැත්නම් චරිතයක්ද? ඔව් ටිකක් මම හුදකලාව ඉන්න කැමති ක්‍රීඩිකාව. මම මේ මම ගොඩක් කලාවට මීඩියා එකටත් එනවා හරි අඩුයි. කණ්ඩායමත් එක්ක හිටියත් මම පොඩ්ඩක් හුදකලාව ඉන්න හදන ක්‍රීඩිකාවක්. ඉතින් ලීග්ස් වලට ගිහපුවමත් එහෙම තමයි ඉන්නේ. හැබැයි මට ලීග්ස් වලට ගිහපුවම එහෙම ක්‍රීඩිකාව එහෙම ඉන්න දෙන්නේ නැහැ. මගෙත් එක්ක කොහොම හරි මාමත් ඒගොල්ලන්ගේ එකට කොහොම හරි ඇදලා අරගෙන ඒගොල්ලොත් එක්ක තියාගන්නවා. ඉතින් මම ගොඩක් හරි මගේ ගේම් එකයි මගේ ක්‍රිකට් එක්ක තමයි මම ෆෝකස් කරන්නේ. දැන් නායකත්වයේ ලැබීමත් එක්ක මම ක්‍රීඩිකාවත් එක්ක එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන් පුහුණුකරු කියන අනික ඇතක පොඩ්ඩක් මූ වෙලා ඉන්න ඕනි. ඒක කරන්න ඕනි. ඉතින් මම ඒක කරනවා. හැබැයි මම අර ටූ මච් හැමදේම නෑ. හැම එකම අතේ දුරින් ලිමිට් එකක් ඇතුව තමයි මගේ වැඩ කරන්නේ. ඇඟට ගුණයිද අතේ දුරින් ඉන්න එක?
ඕ එතකොට හැමදේම කන්ට්‍රෝල් මං හිතනවා ඒ කියන්නේ ඕනෝඩ වැඩේකම අපිට කන්ට්‍රෝල් කරගන්න බෑ මොකද මම ඇස් අ කැප්ටන් මම ගොඩක් කලාවට යුනියර් ප්ලේ කෙනෙක් එක්ක ඩිස්ටන්ස් එක තියාගෙන ඉන්න ඕනි මොකද මට අවශ්‍ය දේ උන්ගෙන් ගන්න බෑ නැත්තම් ඒ වගේම අර ඒ අවස්ථාවට අනුව තමයි සතුටින් hina වෙලා කරරක් දාගෙන ඉන්න වෙලාවල් තියෙන පොඩ්ඩක් ටිකක් ඩිස්ටන්ස් එක තියන් වැඩ කරන වෙලාවල් තියෙන මොකද නැත්තම් අමාරුයි මේක කන්ට්‍රෝල් කරන්න ඔබේ සමේ පාට ඔබට ප්‍රශ්නයක් වුණාද අභිමානයක් වුණාද අභිමානයක් වුණා ඇත්තටම අභිමානයක් වුණා ඔවුන් ගොඩක් ආදරය කරා මගේ හැම පාඩරට මගේ කල්චර් එකට සහ මම ඉන්න විදියට ඉතින් ඔවුන් මට ගොඩක් ආදරේ මොකද ඔවුන් අතරේ මම කැපිලා පේනවා ක්‍රීඩිකාව 15 දෙනෙක් ඉද්දි මම විතරක් නම් ගොඩක් කලර එංගලන්ත ලීග් එකේ ඉංග්‍රීසි ලීග් එකේ මම විතරක් කළු පාඩර ඉරපුවාම කැපිලා පේනවා ඉතින් ඔවුන් ඒකට හරි ආසයි ඔවුන් අපේ පාඩර කැමති මං හිතන්නේ එහෙම පාට රකමැත්තක් තියනවා කියලා. හරි මට එහෙනම් මේකට උත්තර දෙන්න දැන් අපි ලංකාවේ දකින මේ දවස්වල ලොකු ට්‍රෙන්ඩ් එකක්නේ ගෑනු ළමයි කාන්තාවන් සුදු වෙන්න පුදුම උත්සාහයක් දරනවානේ. දැන් ලංකාව වගේ රටක් ගත්තොත් සාමාන්‍ය මේ තලෙලිලු සමක්නේ තියෙන්නේ දුමුරු වර්ණයේනේ ඔබට තියෙන්නේ මට තියෙන්නේ. හැබැයි ගෑනු ළමගේ පැත්තෙන් ගත්තම බොහෝ දෙනෙක් හිතනවා සුදු වෙන එක තමයි කාන්තා පෞරුෂයට. මං හිතන්නේ ඒ පුද්ගලයාට පුද්ගලයාට වෙනස්. ඔවුන් නිතර පතන විදිය. මම නම් හිතන්නේ හැම පාටෙන් පෞරුෂයම නින්න බෑ. අඳින පළඳින විදිහනොත් බෑ. ඇතුළාන්ත ඉන්න කෙනා කොහොමද තමන් සමාජයට ආපුවම තමන් මොකද සමාජය වෙනුවෙන් කරන්නේ? සමාජය ඉදිරියට ගිහිල්ලා කොහොමද තමන් හැසිරෙන්නේ? ඒකෙන් තමයි මම හිතන්නේ පුද්ගලික පෞරුෂත්වය බලපාන්නේ. කොච්චර හැම පාට සුදු වුණත් කොච්චර ලස්සන වුණත් ඒකෙන් මම හිතන්නේ පෞරුෂ ලස්සන බලපවන හැබැයි අපි පිළිවෙලට ඇඳලා පිරිසිදු සමාජයට යනවනම් ඒක තමයි. මම හිතන්නේ ඉතින් දැන් ගොඩක් අය මන් දන්නවා ගොඩක් දේවල් කරනවා හැම පාට වෙනස් කරන්න. හැබැයි ඒ කවුරුත් දන්නේ නැහැ මේ එකම දේ අපේ අර මේ පාටත් ලස්සනයි. ඕන් හිතන්නේ සුදු පාට තමයි ලස්සනයි කියලා. ඒක මං හිතන්නේ අර එක එක නම් හිතන පදන්නේ දැන් කර්ල් කොණ්ඩේ තිබුණු කෙනා හිතනවා කොණ්ඩේ පොඩක් ස්ට්‍රේට් වගේ තිබුණා නම් හොඳයි කියලා. ස්ට්‍රේට් එක්කෙනා හිතනවා කොණ්ඩේ කර්ල් වුණා නම් හොඳයි. ඒක එහෙම තමයි සමහර මහත් එක්කෙනෙක් හිතනවා කෙට්ටු වුණා නම් හොඳයි කියලා. කෙට්ටු එක්කෙනෙක් හිතනවා මහත් වුණා නම් හොඳයි කියලා. ඒ වගේ තමයි සමහර කෙනෙක් හිතනවා මං සුදු වුණා නම් මීට වඩා ලස්සනයි. හැබැයි තමන්ට ලැබිලා තියෙනවනේ තමන්ගේ මෝපියන්ගෙන් චානවලින් ලැබිලා තියෙන පාඩක් තියෙනවනේ. ඒ පාඩ තමයි ලස්සන පාඩ. අපි හිතන්නේ නැහැ තමන් කොච්චර ලස්සනයිද කියලා. සමහරවිට මම දකිනවා ওই පාඩ වෙනස් කරගෙන ඉන්න කට්ටිය පරණ තත්ත්වයේ අලුත් තත්ත්වයට ගත්තාම අර පරණ තත්ත්වය ගොඩක් ලස්සනයි. හැබැයි ඔවුන් තේරුම් ගන්නේ නැහැ ඔවුන්ගේ පරණ තත්ත්වය ලස්සනයි කියලා. අර ඉන්ජෙක්ෂන්ස් ගාලා ගත්තාම හරි මොනවාරි ඔය මේ ක්‍රීම් ගාලා මොනවාරි කරගන්න දෙයකින් තමයි ඒගොල්ලෝ ලස්සනයි කියලා හිතන්නේ. ඉතින් ඒක මං හිතන්නේ ඔවුන්ගේ මානසික සිතුවිල්ල. ඉතින් අපිට ඕක වෙනස් කරන්න අමාරුයි. ඇයි ඔබ විවාහ නොවෙන්නේ? දැන් වයස කීයද? වයස අවුරුදු 30යි. 30යි. විවාහ නොවෙන්න මෙහෙමයි මම මගේ කමිට් මම ජීවිතේ මගේ කමිට්මන්ට් එක මේ වෙද්දි දීලා තියෙන ක්‍රිකට් වලට මගේ පාට්නර් වෙලා ඉන්නේ ක්‍රිකට්. ඉතින් මම මගේ සියලු දෙසියම ක්‍රිකට් වලට දෙන්නේ. ලහිරු මම ඔකට හේතු කීපයක් තියෙනවා. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් ක්‍රිකට් ක්‍රීඩා කරලා ගෙදර එනකොට වයිෆ් කන්න ලෑස්ති කරලා හැමදේම ගෙදර කරලා තියෙනවා. මම ක්‍රිකට් ක්‍රීඩිකාවක් හැටියට මම උදේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් හා සමානව මම ඒකට කැප වෙනවනේ. මම උදේ අතරමාට පාට නැගිටලා පහමාට විතර ගෙදර යන්නේ. මම ආපහු ගෙදරේදී සාමාන්‍යයෙන් පහමාර 6 විතර වෙනවා. හවස. හවස. හරිද? තරඟයක් ක්‍රීඩා කරලා આવොත් ඕක 7 විතර වෙනවා. හරිද? ඉතින් ඒක ක්‍රීඩකෙක් දන්නවා එහෙම ඒක වෙනවා. ඉතින් එතකොට මම විවාහ වුණොත් මම විවාහ වෙන ඒ පුද්ගලයාට මම මගේ සියලු කැපවීමක් තියෙනවනේ. මගේ විවාහයට ලොකු කමිට්මන්ට් එකක් දෙන්න ඕනේ. ඒ පුද්ගලයාට මම යම්කිසි කමිට්මන්ට් එකක් දෙන්න ඕනේ. ඒක මට දෙන්න බෑ. ඕක දෙන්න බැරුව මේ කාලේ මම විවාහ වුණොත් මම මේ පුද්ගලයාට කරන මං හිතනවා ඒක අපරාධයක්. සම මම මගේ ජීවිතේ කරගන්න අපරාධයක්. මේ බැඳීම තුල තව කීප දෙනෙක්ගෙම සිත්තවුල් ඇති වෙන්න පුළුවන්. සමහරවිට ස්වාමි පුරුෂයාගේ පවුලේ කට්ටියගේ සිත්තවුල් ඇති වෙන්න පුළුවන්. මගේ අම්මලා තාත්තලාගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රශ්නකට යන්න මට උවමනාවක් නැහැ. මම මේ ක්‍රිකට් ක්‍රීඩා කරන කාලේ මම මගේ සියලු 200ක්ම ක්‍රිකට් ක්‍රීඩා කරලා ඊට පස්සේ මේකෙන් මේක මම තැනකදී මම නතර කළා තමයි මම විවාහයට යන්නේ. හැබැයි එතනදිත් මම බලනවා මගේ කියන්නේ මගේ මාව තේරුම් ගත්ත සහ මගේ අනාගත ප්ලෑන්ස් වලට ගැළපෙන කෙනෙක් ලැබුණොත් මම ඒ කාලෙදි තීරණය කරනවා විවාහය. මේ වෙද්දි මගේ ફોකස් එක තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට. ඉතින් ඒක තමයි මම හිතන දේ. මොකද මට අවශ්‍ය නැහැ ට්‍රෙන්ඩ් එකට මැරි කරලා මාස 6කින් හරි අවුරුද්දකින් හරි ආපහු ඩිවෝස් වෙන්න.
ඒත් ඒක කරගන්න මට ඕමුණාවක් නැහැ. එතකොට දෙන්නේගේ ජීවිත දෙකක් අපරාධයි. ඉතින් ඒ නිසා මම මේ මට ගොඩක් අත්දැකීම් තියෙන ක්‍රීඩිකාව කීප දෙනෙක් අපි විවාහ වෙලා සමහරලාට පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ අත්දැකීම්ත් එක්ක මම හිතනවා දැනට මේ මේකට ફોකස් එක දීලා ඊට පස්සේ මම මේකෙන් කමිට්මන්ට් එකකින් අයින් වෙනකොට මගේ විවාහයට මම මගේ කමිට්මන්ට් එක දෙනවා. දැන් ඔබේ අම්මා ඔබව තේරුම්ගෙන තිබෙන්නේ ක්‍රීඩාව තේරුම්ගෙන තිබෙන්නේ. අම්මා මාව සහ ක්‍රීඩාව දෙකම තේරුම් අරගෙන තියෙන්නේ. මෙහෙමයි සමහර වෙලාවට අම්මා උනත් සමහරලාට කියන අවස්ථා තියෙනවා. දැන් මීට අවුරුදු 4කට 5කට කලින් නම් ඈ තදින්ම කිව්වා මම මොකද පවුලෙන් එයාගේ පවුලෙන් සහ පවුලෙන් එන ප්‍රෙෂර් එකත් එක්ක මොකද මගේ වයසේ ගොඩක් අය මේ විදිහ විවාහ වෙලා සමහරලාට දරුවොත් ඉන්නවා. ඉතින් ඇයි වා මේක මේ මේ මේක මෙහෙම කරන්නේ මොකද සමහරලාට එයාට එන ප්‍රෙෂර් එක එයා රිලීස් කරන්නේ මට. ඉතින් මම ඒක හොඳ විදිහට හරි අම්මා මේකයි මේකයි. එතකොට මම පොඩ්ඩක් කියනවා මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙන අම්මා කැමතිද මම මේ වගේ දෙයක් කළා මෙහෙම ජීවිතේ තැනකදී මම බ්ලොක් වෙනවට. එතකොට අම්මා තේරුම් ගන්නව නෑ. ඒක තමයි මේක වෙන්න ඕනේ නෑ කියන එක. ඉතින් ඒ වගේ ලොකු හොඳ අන්ඩර්ස්ටෑන්ඩින්ගකින් තමයි අම්මයි මමයි ජීවත් වෙන්නේ. දැන් සමහර ලංකාවේ මතයක් තියෙනවානේ සංස්කෘතික වශයෙන් වෙන්නත් ඇති. දැන් කාන්තාවක් සර්ව සම්පූර්ණ වෙන්නේ විවාහ වෙන්න ඕනේ දරුවෝ ලැබෙන්න ඕනේ කියන දේ. ඔව්. ඔබ ලංකාවේ කාන්තා අයිකන් එකක්. ඔයා මොකද හිතන්නේ ගැන? මිනිස්සු හිතන විදිය. මම හිතන්නේ කසාද සමහර කට්ටිය හිතනවා ඉපදුනොත් ඉගෙන ගන්න ඕනේ ඉගෙන ගත්තොත් රස්සාවක් කරන්න ඕනේ. රස්සාවක් කරොත් රස්සාවක් කළ ඉවරනට පස්සේ ඊළඟට කියන්නේ බඳින්න ඕනේ. බැන්දර පස්සේ ළමයි හම් වෙන්න ඕනේ. දැන් මේ සක්සස් එක කියලා කොටසක් දකින්නේ ඒක. හැබැයි සක්සස් එක කියන්නේ කසාද බැඳලා දික්කසාද වුණොත් ඒක අන්සක්සස්. දරුවෝ හම් දරුවෝ අපි හදනවා සමාජලාට දරුවෝ සමාජයේ බරක් වෙන දරුවෙක් වෙනවා. එතකොට අපි අන්සක්සස්. ඉතින් මම හිතන්නේ තමන්ගේ සක්සස් එක කියන්නේ විවාහයවත් දරුවවත් නෙමෙයි තමන් සමාජයට තමන්ගේ ප්‍රතිරූපය ගෙනියන එක සමාජයට තමන් මොනවද කරන්නේ. තමන් මේ ලෝකෙ ඉපදුනාම තමන්ගේ රටේ ඉපදුනා තමන්ට තියෙන යුතුකම් සමාජය වෙනුවෙන් කරන්න දෙමෝපිය වෙනුවෙන් කරන්න. ඉතින් ඒ යුතුකම් තමන් කරන්න අවශ්‍යයි. ඉතින් ඒක තමයි මම හිතන්නේ සක්සස් එක කියන්නේ. මේක කියන්නේ විවාහය සහ දරුවන් කියන්නේ එකේ පොඩි කොටසක් විතරයි. අපි ඒ දේ ගොඩ ලොකුවට හයිලයිට් කරගෙන අපි සමාජයට දෙන්න තියෙන දේ කරන්නෙත් නැහැ රටට වෙන්න ඕන දේ කරන්නෙත් නැහැ. හැබැයි අපි අර පුංචි දේවල් පස්සේ පන්නගෙන යනවා. සමහරවිට ඔබ දන්න අවුරුදු 10 18 විවාහ වෙනවා. විවාහ වෙලා ළමයි දෙන්නෙත් 3 දෙනෙක් හදනවා. අවුරුදු 23 වෙනකොට ළමයි 3 දෙනෙක් විතර ඉන්නවා. ඊට පස්සේ අවුරුදු 25 ඩිවෝස් වෙනවා. ඊට පස්සේ ආයෙම විවාහයක් කරගන්නවා. ළමයි 3 දෙනාට අම්මා තාත්තා දෙන්නම නැහැ. තාත්තා වෙන විවාහයක් කරගෙන අම්මා තව විවාහයක් කරගෙන. අර ළමයි 3 දෙනා. එතකොට මොකද ඒක සක්සස්ද? ඉතින් මම හිතන්නේ සක්සස් එක කියන්නේ ඒක නෙමෙයි. විශේෂයෙන් මට මොනවද බෙටාගට්? ICC player of the year මගේ ඩ්‍රීම් එක. ඒක වෙන එක. මම නැවත වතාවක් මට ලෝකේ නම්බර් 1 බැට්ස්මන් වෙන්න ඕනි. මම පොඩි කාලයක් එතන හිටියා. හැබැයි ඒක අපෝ පොඩ පස්සර ගිහින් මම දැන් ලෝකේ ආපහු නම්බර 9 10 ගිහින් ඉන්න මට ආපහු එකට එන්න ඕනි මම නතර කරද්දි. ඒ වගේම ICC player of the year award එක මට ගන්න ඕනි. මම දන්නවා ඒක ගොඩක් මගේ ජීවිතේ වටින දෙයක්. අපේ දක්ෂ ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඒක අරන් තියෙනවා. ඉතින් මටත් ඒක ළඟා කරගන්න ඕනේ මගේ ජීවිතේ. මොකද මගේ අර තියෙන කප්ස් තියලා තියෙන එතනට පුංචි අඩුපාඩුවකට තියෙන ඒක. ඒක මට මම වයසට ගිහිල්ලා මම සඳහන් සමීදි මට ඒ ඕඩ් එක මගේ එකේ තියෙනවා නම් මට මම හිතනවා මම සක්සස් කියලා මගේ කැරියර් එකේ. බොහොමත්ම ස්තුතියි අන්තුනා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහන සහභාගී වුණාට. වැඩසටහන අවසන් කරන කලින් ඔබ අර කලින් මම වරින් වර කිව්වා වගේ ඔබ ලංකාවේ කාන්තා පෞරුෂයක්. ක්‍රීඩා පැත්තෙන් වර්තමානයේ අපිට ඉන්න අයිකන් එකක් ඔබ. ඔබ දකින ලංකාවේ ඔබේ වයසේ කාන්තාවන්ට නැත්නම් තරුණ ගැහැණු ළමයින්ට තියෙන ඔබ දකින අභියෝග මොනවද? මං හිතන්නේ දැන් තියෙන ලොකුම අභියෝගය තමයි අනික් අය හිතන විදිය ගැන ඔරි වෙනවා ගැහැණු ළමයි. තමන් ඔරි වෙන්න ඕන තමන් කරන දේ ගැන. අනික් අය තමන් ගැන හිතන දේ ගැන ඔරි වෙන්න එපා. තමන් හරි දේ කරනවා නම් අනිත් පැත්තේ ඔරි වෙන්නේ නැහනේ. තමන් හරි දේ කරොත් අනිවාර්යයෙන්ම ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම හිතන්නේ කරන්න ඕන දේ එකක්. ප්‍රශ්න තියෙනකොට ඒක. ඊළඟට ඊතන මට මේක කරන්න බෑ. බෑ කියලාමයි පටන් ගන්නෙ. බෑ කියලා පටන් ගත්තොත් කොහොමදත් කරන්න බෑ. පුළුවන් කියලා පටන් ගත්තා කරගෙන යනකොට බැරි නම් අමාරු නම් නැවත නැවත උත්සාහ කරා නම් අනිවාර්යයෙන්ම සාර්ථකත්වයට යන්න පුළුවන්. ඊළඟට තව දෙයක් තමයි සමහරවිට ඉතන මට දැනුම නැහැ.
නැත්තම් ක්‍රීඩිකාවක්වත් මට අරගොල්ලෝන තරම් ෆැසිලිටීස් නැහැ. නැත්තම් මගේ ස්ට්‍රෙන්ත් එක නැහැ. හැමදේම අපි නැහැ කියන දේ තමයි අපි හැම වෙලාවෙම කියන්නේ නැහැ නැහැ නැහැ. මොකක් කර දෙයක් පටන් ගත්තම මේක නැහැ මේක නැහැ. මොනවද තියෙන්නේ කියන එක තමයි වැදගත්. තියෙන දේ ගැන සතුටු වුණොත් ඒ ගැන දේ ඒ දේ ගැන විශ්වාස කරොත් ඉස්සරහට යන්න පුළුවන්. මම අභියෝග හැටියට දකින්නේ තමන් තමා තමන්ගේ අභියෝගේ. මගේ අභියෝගේ මම. මට මං අභියෝග කරොත් සමාජයට මට අභියෝග කරන්න පුළුවන්. වැඩසටහන ඉවර කරන්න කලින් ඔබ දැක්කද නැහැ මම නම් දැක්ක පහුගිය දවස්වල තියෙන සමහර Facebook post වල මේ දවස්වල ලංකාවේ කණ්ඩායමට චමරි අතපත්තු ගෙනල්ලා දැම්ම නම් හොඳයි කියලා. මම දැක්කා ඉතින් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් ඉතින් මං හිතනවා ඔබ දකිද්දි එහෙම ලියවෙනකොට මොකද හිතෙන්නේ? කාන්තාවක් හැටියට සතුටුයි. හැබැයි ඒකට තමයි මගේ සහෝදර ක්‍රීඩකයෙක්ව ගාවලා මොන හරි දෙයක් දානකොට මට දුක හිතෙනවා. නමුත් කාන්තාවක් හැටියට ගොඩක් සතුටුයි. ඉතින් ඒ වගේ දෙයක් ලියන්න තරම් මම දක්ෂතාව දක්වලා ඇතිනේ. ඒ නිසා මං හිතන්නේ ඕන්නේ ඒ වගේ දෙයක් කියන ඉතින් ගොඩක් අහිංසක සතුටක් තියෙනවා. මං රට වෙනුවෙන් යම් දෙයක් කළා තියෙනවා. ඉතින් ඒ නිසා ගොඩක් අය ඒ ගැන ගොඩක් විශ්වාස කරනවා. ඒ නිසා මං හිතන්නේ ඔවුන්ගේ විශ්වාසය නිසානේ ඕන්නේ ඒ වගේ දෙයක් උනත් ලියන්නේ. හරි මේක වෙනවට නෙමෙයි. නිකන් මට උත්තරයක් දෙන්නකෝ ඔබේ අදහස. නිකන් හරියම chance එකක් આવුවොත් ලංකාවේ මේ ඉන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොතනද ඔබට බැට් කරන්න පුළුවන්? මගේ සුපුරුදු ප්ලේස් එක ඕපන්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ගන්නත් දැනගන්න ඕනේ. ඉතින් හෙලිදරව් වැඩසටහන. අපි මේ ලෝකල් සිස්ටම් වේස්ට් වැඩසටහනක්.